ස්වභාව ධර්මයේ නිර්මාණ සැබවින්ම සුන්දර සේම. ඒවා විශ්වීය විනිශ්චය මත පදනම්ව ඇති බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ. ගංගාවක හැඩය තීරණය කරනුයේ එහි ඉවුරු දෙක. ඉවුරුවල හැඩයට අනුව ගංගාව ගලා යනවා තමයි. ඒත් ඉවුරු දෙක නිර්මාණය වෙලා තියෙන්නේ ජල පහරට ඕන විදිහට මිසක් ඉවුරු දෙකට ඕන විදිහට නෙවෙයි. සැඩ පහර ප්‍රචණ්ඩ වුවහොත් ඉවුරු තලාපෙලා ගංගාවන් බැස යනුයේ මේ සනාතන දහම පදනම් කරගනිමින්. අතීතයේ සිටම දැදුරු ඔය විටක විශාල ජල ප්‍රවාහයක් මොහොතට ගෙන ගිය ගංගාවක්. එහෙත් මෑතක සිට දැදුරු ඔයේ රුදුරු බව විශේෂයෙන් හලාවත අවට ගම්මාන කිහිපයක ජන ජීවිතයට අඳුරු සෙවනැලි එක් කර තිබෙනවා. මහජන සේවා ජනමාධ්‍යකරණයේ දැවැන්තයා නිවුස් ෆස්ට් ගම්මැත්තත් අරන් මෙවර ආරියගමට ගියේ එම අඳුරු සෙවනැලි මැකිය හැකි මංපෙත් විවර කරන්න. ගම්මැද්ද කණ්ඩායමේ පැමිණීමම ආරියගම අවට වාසීන්ට අස්වසිල්ලක් වූ බව දැනුනේ ඔවුන් අපව පිළිගත් උණුසුම් ආකාරයෙන්. දැදුරු ඔයේ කාදණියට ලක් වූ ඉවුරකට රැස් වූ අපි හැමෝගේම උත්සාහය රට හමුවේ තබන්නට අවසරයි. නිවුස් ෆස්ට් ගම්මැද්ද තිරිය මිනිසුන් උදෙසා. දැදුරුය, ඔබ මෙතරම් රුදුරු යැයි ඔබ කළ මේ හදිය බලන්නට නිවුස් ෆස්ට් ගම්මැද්ද අපේ කණ්ඩායම ඔබ ළඟටම ආවා. බැලූ බැල්මට ඉතාමත්ම සශ්‍රීක බිම් ප්‍රදේශයක්, කෘෂි කර්මාන්තයෙන් ජීවිකාව ගෙන යන ජනතාවක්. නමුත් මේ පරිසරය සම්පූර්ණයෙන්ම වියරු වෙලා. මොකක්ද මේ වියරු බවට හේතුව? අපි හිතුවා සොයා බලන්නට. අපි මේ දැදුරු ඔය පාලනය කරගන්න අපේ වාරි කර්මාන්තයට බැරි වෙලාද කියන ප්‍රශ්නේ හැමතැනම කතා වෙද්දි නිමේෂ් මොකද කරන්නේ? ඔමයා, ඒ ප්‍රශ්නාර්ථය මහා බරපතල ප්‍රශ්නාර්ථයක්. හැබැයි ඒ ප්‍රශ්නාර්ථයට පිළිතුරු හොයන්න කලින් අපි දැදුරෝයේ ඉතිහාසයට යන්න කල්පනා කළා. අපි දන්නවා මායා, අපේ රට සශ්‍රීක රටක් කියලා ඔප්පු කරන්න අපේ ඉතිහාසයේ හිටපු හොඳම නරපතියෙක් තමයි මහා පරාක්‍රමබාහු රජතුමා. අපේ පසුපසින් මේ ගලාගෙන යන දැදුරු ඔය, එසෙත් නැතිනම් පැරකුම් යුගයේදී හඳුන්වපු ජජ්ජර නදිය මේ ආකාරයෙන් එදා පාලනය වෙනට ඇතැයි කියා අපට සිතන්නට සාධක හම්බ වෙනවා. මා එක උදාහරණයක් කියන්නම්. ඒ තමයි මහා පරාක්‍රමබාහු රජතුමා දක්කින දේශයේ පාලකයා වශයෙන් කටයුතු කරන අවධිය තුල චූලවංශයේ සටහන් වෙනවා එතුමන් දක්ෂින දේශයේ පාලකයා විදිහට මේ ජජ්ජර නදිය සේත් නැතිනම් දැදුරු ඔය හරස් කරලා ස්ථාන තුනකදී අමුණු තුනක් ඉදිකලා කියන කාරණාව. සමහර විට මහා පරාක්‍රම සමුද්‍රයේ වගේ වාර වික්‍රමයන් කරපු රජ කෙනෙක් මේ දැදුරු ඔය පාලනය කරන්න අමුණු තුනක් බැන්දේ ඇයි කියලා අපිට හිතන්න ගොඩක් දේවල් තියෙනවා මායා. එතන අපි කල්පනා කළ යුතු බොහොමයක් දේ තිබෙනවා. මොකද එදාට වඩා අද අපේ තාක්ෂණය දියුණුයි කියලා අපි විශ්වාස කරනවා. නමුත් ඒ වික්‍රමය කරගන්න අද අපිට බැරි වෙලාද කියන ඔබ කියව ප්‍රශ්නාර්ථේ අපිට නැවත නැවතත් අහන්නට සිද්ධ වෙනවා. අහලා තිනොද මෙහෙම කතාවක්. මම මේ මාමගාවට එන්නේ පුතා අප්පා වුණාලු නේද මේ දැදුරු ඔය නිසා? අප්පා පුතා වුණා. අනේ කියන්නකෝ ඒ කතාව මොකද්ද කියලා. ඒ කියන්නේ මේ අර කරත්තා දෙකක් බැඳගෙන ඇවිල්ලා තාත්තා දැදුරුව මැද්දේ කරත්තෙ ලෙහෙලත් පුතා ගොඩින් කරත්තෙ ලෙහෙලත් මේ බත් කයාලා තාත්තා දැදුරුව මැද්දේ නිදාගත්තට පස්සේ තාත්තා ගහගෙන යනකොට මොකද බලමින් කියලා තියෙනවා එහෙම කරන්න එපා තාත්තේ මේ වතුරයි කියලා. ඒ කියන්නේ අතීතයේ ඉඳලම දැදුරුව එච්චර සැරද? ඔව්, ඉතින් එහෙම වතුර ආපු අවස්ථා තියෙනවා. ඒ අවස්ථාවකදී පුතා කියලා තියෙනවා තාත්තේ කරන්න එපා දැදුරුවේ නිතර වතුර එනවා කියලා. ඉතින් ඊට පස්සේ නමුත් තාත්තයි කීම අහලා නැහැ. පසුව මේ කරත්තේ අර නිදාගෙන ඉන්නකොට දැදුරුවේ වතුර ඇවිල්ලා ගහගෙන යනකොට තාත්තා කෑ ගහලා තියෙනවා මාව බේරගන්න පුතේ කියලා. ඊට පස්සේ තමයි පුතා කියලා දෙන්නේ හරිද පුතෝ මම කිව්වා කියලා තාත්තට. ඒකයි අප්පට පුතේ කිව්ව කතන්දරේ තේරුම.
ඔව් නිමේෂ් අපේ ජනප්‍රවාදයේ සාක්ෂියක්. ගම මං හිතන්නේ එදා සිට අද දක්වාම අද මුකුත් නොදන්න ගානට ඉන්න මේ දදුරය අපිට කිසිසේත්ම විශ්වාස කරන්න බැහැ. ඒ තරම්ම රට සශ්‍රීක කරන්න මේ පළාත සශ්‍රීක කරන්න දායකත්වය ලබා දුන්නා වගේම ඔහුගේ රුදුරු බවත් විවිධ අවස්ථාවන් වලදී ප්‍රදර්ශනය කළ ආසන්නතම සිදුවීම තමයි මේ මාත කාලිනව සිද්ධ වෙන්නේ. නුවන් චතුරංග මං ඔබට ආරාධනා කරනවා. මේ නුවන් අපේ ප්‍රවෘත්ති කාමරේ නිවුස් ෆස්ට් ප්‍රවෘත්ති අංශයේ ක්‍රියාකාරී සමාජිකයෙක්. ඔහු අපේ මාණ්ඩලික වාර්තාකරුවෙක්. ඔහුට කියන්නට මෙහි කතාවක් තිබෙනවා. මොකද අපි කොළඹ ඉඳලා දැදුරු ඔය අසබඩට මෙහෙම එන්නේ නුවන් නිසා. නුවන් තමයි ඔබට සිද්ධ වුණු මේ හදිය මුලින්ම හොයාගත්තේ. නුවන් මට කියන්න මේ කොහොමද මේ ප්‍රදේශයට පැමිණි කතාව? ඔහොම ඔබටත් මතක ඇති අපි ගම්මැද්ද 25 වන ක්‍රියාන්විතය දියත් කරේ ගම්මැද්ද ගෙයින් ගෙට එන ගමන් මග අපි හලාවත දිස්ත්‍රික් කණ්ඩායම අපේ නිවුස්ස් කණ්ඩායම එන අතරතුර පොද වැස්සක අපි ආර්යගම පටන් ගන්න තැනට ආවා. මම දැක්ක ඒ මූණත් මේ අතර ඉන්නවා. පොල් ගලව ගලව හිටියා මාමා කෙනෙක්. අපෙන් ඇහුවා මහත්තයෝ අපේ ගමට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි යూరు කඩාගෙන යනවා. ඔබතුමාලට පුළුවන් ද ඇවිල්ලා අපිත් එක්ක බලන්න යන්න කියලා. වැස්සෙම අපි ආවා. මීට පොඩ්ඩක් එහා තිබුණු යూరు බැලුවා. එතකොට අපිට මේ වගේ ගැප් වෙනුනේ නැහැ යూరుේ. කොහොම හරි ඊට පස්සේ නිවුස් ෆස් කණ්ඩායම ආයි මාර්තු මාසේ 27 වෙනිදා මේ ගමේ මිනිස්සු හම්බෙන්න ආවා. ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්නේ අපි රටට කිව්වා. පහුගිය ගම් වතුරාවට පස්සේ නිවුස් ෆස් ප්‍රවෘත්ති මැදිරියට දුරකථන ඇමතුමක් ආවා. මහත්යෝ මහත්යලට අපි එදා කිව්වා මේ ගම් වතුරට ගමෙන් භාගයක් යනවා කියලා. ඒක දැන් ඇත්තක් වෙලා මහත්යලවත් ඇවිල්ලා බලන්න කියලා. ඒ අනුව තමයි පහුගිය මාසේ අපි ආයි මේ ගමට ආවේ. ඒ එද්දි අපිටත් අදාහගන්න බෑ අපි මාර්තු මාසේ ආපු ගමද මේ තිබුණේ කියලා. මේ ගෙදර මාර්තු මාසේ එද්දි අපි ඔමායා වතුර බොනකොට අපිට මේ ගෙදර කුස්සියේ ඉඳලා දැදුරු වෙයි පෙනුනේ නෑ. ඒ කියන්නේ ඒ තරමට විශාල කැලෑ පරිසරයක් මේ හරිය තිබුණා. තිබුණා. හැබැයි පහුගිය මාසෙද්දි අපි මෙතනින් කුස්සියේ ඉඳන් එබිලා බලද්දි දැදුරුය. මෙන්න මේකයි කතාව. අර පෙනෙන කුස්සිය ඔබ වතුර බිව්වා. ඒ විතර කුස්සියේ ඉඳන් වතුර පොද්දි අපිට දැදුරුය පේන්නේ නැහැ. ඒතරම් කැලේ. හැබැයි මේ මාසෙද්දි මෙහෙම බලද්දි දැදුරුය බවට ගමපත් වෙලා. මෙන්න මේකයි අපේ ප්‍රස්තුතේ වුණ කතාන්තරේ. බොහොම ස්තුතියි නුවන්. ඔබ අපේ ප්‍රවෘත්ති කාමරයට ගෙන ආපු මේ විශාල ප්‍රවෘත්තිය දැන් මුළු රටම දැනගෙන ඉවරයි. රට විතරක් නෙවෙයි මුළු ගමම රටම ලෝකයම හැමතැනම. ඉතින් අපි මේ ප්‍රශ්නේ निराකරණය කර ගනිමු. ඒකයි මෙවැනි සභාවක් අපි කැඳවුවේ. මේ සභාවේදී ඔබගේ වගකීම යුතු එහෙම නැත්නම් ඔබ විසින් විශ්වාසය තබන පාලන අධිකාරියේ අපිට හැකි සියලු දෙනාම අපි මෙලෙස ඔබ වෙත කැඳවා තිබෙනවා. අපි දැන හඳුනා ගනිමු නිමේෂ්. අපි ඔබගේ අමාත්‍යතුමා වාරිමාර්ගහ ජලකලමනාකරණ අමාත්‍යතුමා විජිත් විජේමුනි සොයිසා මැතිතුමාව මේ ස්ථානයට ගෙනවා ගත්තා. බොහොම ස්තුතියි ඔබගේ පැමිණීම. ඒ වගේම පුත්තලම දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසරාබේසේකර මැතිතුමා. ඒ වගේම වාරිමාර්ගහ ජලකලමනාකරණ අමාත්‍යංශයේ අමාත්‍යංශ ලේකම් RMW රත්නායක මහත්තයා මේ වම් පැත්තේ ඉන්නේ. එතකොට චන්දිකා ඇතුගල මහත්මිය අධ්‍යක්ෂතුමිය වාරිමාර්ග කලමනාකරණ අංශයේ. එතකොට සුධර්ම ඇලකන්ද මහත්තයා තමයි මේ වම් පැත්තේ දෙවෙනි පුද්ගලයා ලෙස සිටින්නේ. ඔහු ව්‍යාපෘති අධ්‍යක්ෂතුමා දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතියේ. එතකොට NHM චිත්‍රානන්ද මහත්මයා දිස්ත්‍රික් ලේකම්තුමා පුත්තලමේ මේ ඉන්නේ. ඊට පස්සේ ශාන්ත සිසර අබේසේකර මහත්තයාගෙන් දකුණු පැත්තට මං යනවා. DMAK දිසානායක මහත්මයා ප්‍රාදේශීය ලේකම් හලාවත, TP අල්විස් අතිරේක වාරිමාර්ග අධ්‍යක්ෂතුමා අධ්‍යක්ෂ ජනරාල්තුමා, ඒ වගේම සුනිල් පෙරේරා මහත්තයා තමයි අර ඉන්නේ අධ්‍යක්ෂ විශාල ඉදිකිරීම්, එම් තුරේසිංහ මහත්මයා වැඩ බලන වාරිමාර්ග අධ්‍යක්ෂණරාල්තුමා පුත්තලම දිස්ත්‍රික්කයේ. මේ පිරිවර සමග අපි ඔබ සාකච්ඡාවක් ගොඩනගනවා. මේ සාකච්ඡාවේ අද දවසේ ඔබ හසුරුවන අපේ තීරකතුමා තමයි අර ඉන්නේ. එතුමා අපේ නිවුස් ෆස්ට් සහකාර කළමනාකාරතුමා උදය වණියාරච්චි මහත්මයා. අපි එතුමාගෙන් දැන කියා ගනිමු මේ ගම්මැද්ද 27 වෙනි පියවරේ විශේෂත්වය. උදය සුබ සන්ධ්‍යාවක් ඔමයා නිමේෂ්. ඔබ කිව්වා වගේ ඇත්තටම
ස්වභාව ධර්මය රුදුරු වෙලා දැදුරෝය රුදුරු වෙලා නෙමෙයි ස්වභාව ධර්මයේම රුදුරු වෙලා. ඇයි ස්වභාව ධර්මයේ රුදුරු වෙලා තින්නේ? අපිට මේ කතාව බලාගෙන අහගෙන විමසගෙන පස්සට යනකොට අපිට තේරෙනවා මේක මිනිස් ක්‍රියාකාරකම් වල කොටසක්ද කියලා. මොකද හැමදාම ස්වභාව ධර්මය අපි දන්නවා මොකක් හරි දෙයක් උඩ ඉඳලා බිමට වැටෙන්නේ ඇයි? ඒක උඩ තීනවට වැඩිය පල්ලෙහාට ආවහම ඒක ස්ථාවර වෙනවා. අපි අහලා තිනවා. ඒ වගේ ස්වභාව ධර්මය හැමතිස්සෙම බලන්නේ Tamanට ගැළපෙන විදිය. මේ ගැළපෙන විදිය හරිගස්ස ගන්නකොට මේකෙන් බලපෑම් එනවා. හැබැයි ස්වභාව ධර්මය මේ වෙනකොට මිනිසා ජීවය බිහි වෙන ඉස්සෙල්ලා Tamanට ගැළපෙන විදිය හරිගස්සගෙන ඉවරයි. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මිනිසා යනවා ස්වභාව ධර්මය පාලනය කරන්න. එතකොට ආපහු ඒ පාලනය කිරීමේ ක්‍රියාපිලිවෙත අනුව ස්වභාව ධර්මය උත්සාහ කරනවා Tamanට ගැළපෙන විදිය හරිගස්ස ගන්න. මම හිතන්නේ අපි මේ ප්‍රශ්නේ විමසගෙන යනකොට අපි දැක්ක දේ මෙන්න මේක තමයි. අපි මෙන්න මේ වගේ ගැටලුවක් දැක්කහම මේ වගේ කාරණාවක් නෙමෙයි ඕනෑම විදියක ජනතාව පීඩාවට පත්වෙන දෙයක් දැක්කහම නිවුස් ෆස් කණ්ඩායම හැටියට අපේ අරමුණ තමයි මුලින්ම එතෙන්ට යන්න. මොකද ජනතාව අපිව විශ්වාස කරන ජනතාව මුලින්ම දෙයක් කියන්නේ අපිට. අපි මෙන්න මේ කාරණේ නිසා අපි මේ ප්‍රශ්නේ හඳුනාගත්තා. කලින් නුවන් විස්තර කළා වගේ අපිට හිතුණා මේ ප්‍රශ්නේ හොයාගෙන ඇවිල්ලා බිමට ඇවිල්ලා මේ ප්‍රශ්නයට විසඳුමක් එහෙම නැත්නම් යෝජනාවක් හරි අඩුම තරමේ අරගෙන යන්න. මොකද ඔබ දන්නවා නිවුස් ෆස් හැටියට අපි ලංකාවේ මහජන සේවා ජනමාධ්‍යකරණයේදී අපි බොහෝ දුර ගිහිල්ලා තිනවා. මොකද අපි ජනතාවට හඳුන්වලා දීලා තිනවා, ලෝකයට හඳුන්වලා දීලා තිනවා මොකද්ද මහජන සේවා ජනමාධ්‍යකරණය කියන්නේ කියලා. මොකද ඔබ දන්නවා ජනමාධ්‍යයේ කාර්යභාරයන් ගොඩක් තිනවා. ප්‍රවෘත්ති වාර්තාකරණය, විනෝදාස්වාදය ලබා දීම, දැනුම ලබා දීම, මේ සියල්ල අභිභවා ඉස්සරහට ගියහම තියෙන දේ තමයි මහජන සේවාව. මොකද අපේ ග්‍රාහකයාට සේවාවක්, ජනතාවට සේවයක් කිරීම අපි පෞද්ගලික ආයතනයක් වශයෙන් ගත් කල අපිට තියෙනවා මූල්‍යමය ප්‍රතිලාභ සොයාගෙන යන ගමන. ඒක ඔබ දන්නවා. නමුත් අපි හැමදාම අපේ ග්‍රාහකයා ළඟට ගිහිල්ලා ශ්‍රී ලංකාවේ පුරවැසියන් හැටියට අපි බලනවා මෙන්න මේ අපේ ආර්ථික වාසියෙන් එහාට ගිහිල්ලා අපි මොනවද රටට කරන්න පුළුවන් කියලා. මෙන්න මේ උසේ හිතාගෙන යනකොට තමයි අපි මහජන සේවා ජනමාධ්‍යකරණයට පිවිසෙන්නේ. අපි මෙතෙන්දි මේ මහජන සේවා ජනමාධ්‍යකරණයේදී ලංකාවට හඳුන්වලා දීපු ගම්මැද්ද කියන සංකල්පය මීට වසර කිහිපයකට පෙර අපි අද 27 වෙනි පියවරට ඇවිල්ලා තිනු. මෙන්න මේ ගම්මැද්ද බිහිවන්නේ මහජන සේවා ජනමාධ්‍ය ක්‍රියාන්විතය අලුත් අර්ථයක් නිර්මාණය කළා. මොකද අපිට හිතුණා දැන් හැමදාම ඔබතුමාලට ප්‍රශ්නයක් තියෙනවා, ඔබතුමාලා ගමේ ඉඳන් කතා කරනවා. සමහර වෙලාවට ඒ ප්‍රශ්නෙට හඬක් නැහැ. ඔබතුමාලා කතා කරනවා, එහෙම නැත්නම් ගමේ කාට හරි ලියුමක් ලියනවා, മന്ത്രിතුමාට ලියුමක් ලියනවා, එහෙම නැත්නම් පත්තරයක වාර්තාකරුවෙක් ඇවිල්ලා ප්‍රවෘත්තියක් දානවා, එහෙම නැත්නම් අපි ඇවිල්ලා ප්‍රවෘත්තියක් වාර්තා කරනවා. මේ හැම දෙයකටම තියෙන ඉතාම සීමිත ඉඩක්. ඇතැම් විට බලධාරීන්ට මේ ප්‍රශ්නය හඳුනා ගන්න අවස්ථාවක් වෙන්නේ නැහැ මේ පුංචි ඉඩෙන්. අපි හිතුවා බලධාරීන් අරන්ගෙන අපි ප්‍රශ්නේ තියෙන බිමට. දැන් ඔබලා දැක්කා මේ විද්වත් මණ්ඩලය ආපු ගමන් ගිහිල්ලා මෙතෙන්ට බැලුවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. එතකොට එතුමන්ලා ඇස් දෙකෙන් දැක්ක හානිය. අපි ඔබතුමන්ලා ලියුමක් ලියලා හෝ අපි නැත්තම් ප්‍රවෘත්තියක් වාර්තා කරලා හෝ එහෙමත් නැත්තම් ඔබ ගිහිල්ලා කොළඹට එහෙම නැත්තම් පළාත් සභාවට മന്ത്രിතුමා ගාවට මේ කාරණේ කියනවාට වඩා ප්‍රශ්නේ තියෙන බිමට ඇවිල්ලා මේ කාරණේ කතා කරවතින් ඔබලාට ප්‍රශ්නේ මෙතුමන්ලට තේරුම් කරලා දෙන්න ලේසි, මෙතුමන්ලට ප්‍රශ්නේ අවබෝධ කරගන්න ලේසි, ප්‍රශ්නෙට විසඳුමක් සොයන්න ලේසි, ඒ වගේම විසඳුමක් සොයන්න සිද්ධ වෙනවා. මොකද අපි මේ වගේ සංවාද මණ්ඩපය කරන කියන දේ රටටම පෙන්නනවා. ඔබලා ප්‍රශ්න කියන්නේ මුළු රටේම ජනතාව ඉස්සරහා, මෙතුමන්ලා උත්තර දෙන්නේ මුළු රටේම ජනතාව ඉස්සරහා. එතකොට තීරකයා වෙන්නේ රටේ පොදු මහත් ජනතාව තමයි. රටේ වෙන්නේ මොකද්ද, ජනතාවට වෙන්නේ මොකද්ද, ජනතාවගේ ප්‍රශ්න මොකද්ද, බලධාරීන් කරන්නේ මොකද්ද, මේ සියල්ලම මම හිතනවා ලංකාවේ ජනමාධ්‍යක මහජන සේවා ක්‍රියාන්විතයේ වඩා වැදගත් කාරණේ වෙන්නේ මෙන්න මේකයි කියලා. අපි මේ සංවාදය විවෘත කරමුද මායද? හොඳම වෙලාව. මයික්‍රෝෆෝනේ අතට ගන්න, ඔබගේ ගැටලුව ඉදිරිපත් කරන්නයි දැන්. සම්පූර්ණයෙන්ම මේ දැදුරුවයි විනාශ කරා. කොටිම්ම කිව්වොත් තරුණ කාන්තාවක් බලහත්කාරයෙන් දූෂණය කරනවා වගේ මේ දැදුරුවේ සම්පූර්ණයෙන්ම නැතිනාස්ති කරා. ඊට පස්සේ තමයි දැදුරුවේ විවුර වැටුනේ. ඒ ඒ ඒ විවුරුවේ ප්‍රතිඵල තමයි මේ තියෙන්නේ. අපි මේ දැදුරුව විනාශ කරද්දි ගමේ ඉන්න ග්‍රාමනිලධාරීවරයාගේ පටන් මම මෙතනින්ම කියන්නේ ජනාධිපති කරුණාකරලා කියන්නේ කවුද දැදුරුවේ විනාශ කළේ? දැදුරුවේ විනාශ කරේ වැලි ජාවාරම්කාරයෝ සහ ඔවුන්ට සහය වූ ඇතැම් බලධාරීන් සහ දේශපාලනඥයෝ. මම ඒක මට එහෙම කියන්න පුළුවන්කම තියෙනවා. ඔව්. එහෙම කියන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ විනාශය කියලා මේ සම්බන්ධයෙන් වග කිව යුතු හැමෝටම කියලා ඒගල්ලන්ගෙන් කිසිම පිළිසරණක් නොලැබිච්ච තැන තමයි අපි කණ්ඩායමක් හැදිලා දැදුරෙන් මෙගොඩ
මේ ආර්යගම කණ්ඩායමකුයි දැදුරෙන් එහා පැත්තේ බංගදිනිය වීරකමන්දලුවේ අපි කණ්ඩායමකුයි අපි 6 දෙනෙක් එකතු වෙලා ශ්‍රේෂ්ඨාධිකරණේ SFR 226 2016 කියන නඩුව ගොනු කරේ. ඒ නඩුවේදී අධිකරණය ඉතාමත් පැහැදිලිව මේ කරුණ සලකලා බැලලා තනි තීරණයක් නෙමේ හැමෝම සාකච්ඡා කරලා ගත්තු තීන්දුව අධිකරණයට ඉදපත් කරයින් පස්සේ නියෝගයක් පැනෙව්වා GSMB එකට බලපත්‍ර දීම අත්හිටවන්න. එදායින් පස්සේ තමයි දැදුරුවට සැනසීමක් හම්බ වුනේ. එතකොට අපි නඩුව ගෙනිච්ච ජලය පිළිබඳව වැලි ගැන නෙමෙයි. මිනිස්සුන්ට මොකද ලුණු වතුර ඉහළට ගලලා ලිං වලට ලුණු ඇවිල්ලා නලලින් නාස්ති වෙලා බොණ්ඩ වතුර නැතුව තියෙන හලාවත නගරේ පවුල් 6000ක් විතර බොණ්ඩ වතුර බිඳුවක්වත් නැහැ. ඒ වගේ තත්ත්වයක් උඩ තමයි අපි මේ නඩුව පවත්වගෙන ගියේ. දැන් අපට ඕනකම තියෙන්නේ මේ දැදුරුවට හොඳ වතුර තියෙන්න ඕන. මේ හොඳ වතුර තියෙන්න ඕන. එහෙම වෙන්න නම් පළවෙනි කාරණාව තමයි කරදිය ඉහළට යන එක වැළකෙන්න ඕන. එහෙම වැළකෙන්න නම් දැදුරුවේ වැලි තැම්පත් වීම වැඩි වෙන්න ඕන. මම උදාහරණයක් කියන්නම්. ආරච්චි කටුව පාස්ලිගම් කාර්යාලය සෙංගල්ලෝ ඇල. දැන් සෙංගල්ලෝ ඇල තියෙන්නේ ඔයෙන් උඩ. නමුත් තෙද්බිම තියෙන්නේ ආනවිලුන්දයි මහා වැව් අටක් තියෙනවා. ඒ වලට වතුර යන්නේ නැහැ. එතකොට රජවි කෙටු ඇල ආරච්චි කටුව පාස්ලිගම් කොට්ටාසේ හරහා යන්නේ. වැව් 12ක් තියෙනවා. ඒ වලට වතුර යන්නේ නැහැ. මොකද ඇල තියෙන්නේ උඩ. එහෙමනම් මේ අහල්ට වැලි ගලාගෙන ඇවිල්ලා මේ තැම්පත් වෙන්න ඕන. ඒ තැම්පත් වෙද්දී ලුණු වතුර ඉහළට යන එක නතර වෙනවා. එහෙන් එන තෙරපොම වැඩි වෙනවා. මේ පතුල ඉහළ යනවා. එතකොට බලාපොරොත්තු වෙනවා අර පිළිවෙලට වැව්වලට වතුර යනවා. විශේෂයෙන්ම සෑම්සා තෙද්දීම පමණක් නෙමේ මේ දෙපැත්තේ වැඩ කරන ගොවි ජනතාවට අපිට අලුත් ගැටලුව තමයි දැදුරුවේ ජලාශය. දැදුරුවේ ජලාශයේ වතුර හිර කරගන්න හින්දා පායන කාලේ මේ ප්‍රදේශයේ ගොවින්ට වතුර නැහැ. දැදුරුවේ වැලි ප්‍රශ්නය නේ ඔබතුමා මතු කරන්නේ වැලි කොට දාන්න එපා කියන එකද ඔබතුමා කියන්නේ? අනිවාර්යෙන්. අපි විද්වත් මණ්ඩලයට යොමු කරමු. පළමුවෙන්ම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් සහ පූජක ප්‍රසාදී මහන්සියලාගෙන් සහ කන්‍යා සෞරියන්ගෙන් අවසරයි. කැලණිකම් මිටියාවතේ 3 මිලිමීටර 300ක පමණ ජලය වර්ෂාපතනයක් ඉහළ ජලාධාර ප්‍රදේශවලට ලැබුණා. ඒ ජලය ප්‍රමාණය ඉන්පස් එවිට පොළව සම්තුප්ත වෙනවා. ඉන්පස්සේ වැටෙන ජලය පොළවට උරා ගැනීමට තරම් ශක්තියක් පොළවේ නැති වෙනකොට ඒ සියලු වර්ෂාපතනයන් එළ දොළ ගංගා අරවල් හරහා මහමුහුදට ගලාගෙන යන්න බලනවා. ජලය පහත්තැනට ගලා යනවා කියලා අපි අහලා තියෙනවා. ඒ නිසා ඒ ගමන් මගට අවතීර්ණ වුණාම මේ ඇති වෙන යම් යම් බාධක සහ ඒ ගංගාවල ස්වභාවය නිසා අපි කරලා තියෙන ක්‍රියාකාරකම් නිසා යම් කිසි තෙරපුමක් නැත්නම් ගම් වතුර තත්වයක් රටේ ජනතාවට අයත් වෙනවා. ඉතින් අර තාත්තට පුතේ කියපු දැදුරෝයත් ඒ තත්වයට පත් වෙලා තියෙනවා, රුදුරු වෙලා තියෙනවා. ඉතින් ඒ පීඩාව විඳින්නේ ඔබ තමුන් වහන්සේලා. ඒකට මේ පීඩාවේ තරම ප්‍රමාණය පිළිබඳව අපට වැටහිමක් මේ ස්ථානයට ලැබුණාමත් ලැබුණා. අපි දැන් කැලණිගම් මිටියාවත බැලුවත් හංවැල්ල ඒට ඉහළින් ප්‍රදේශවල මේ තත්ත්වය තියෙනවා. පොල් රුප්පාවන් විනාශ කරගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් කෙසේ නමුත් අපේ විෂයපතේට ගැනෙනවා. ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනේ ජල කළමනාකරණේ, ඒ වගේම ගංගා ද්‍රෝණි සංරක්ෂණේ, කරදිය බැහැර කිරීම. එතකොට අපේ ප්‍රශ්නේ ඉදිරිපත් කරපු සහෝදරයා කිව්වා වගේ කරදිය බැහැර කිරීමට අපි විධිවිධාන යොදන්න වෙලා තියෙනවා. අදාපට ගංගාවල් ප්‍රධාන ගංගාවල් කීපයකම. ඉතින් අපි ඒකට මේ වෙනකොට ගංගා ද්‍රෝණි 10ක් විශේෂයෙන්ම අපි අධ්‍යයනය කරලා ඒ සඳහා අවශ්‍ය මූලික අධ්‍යයන කටයුතු සඳහා බ්‍රිතාන්‍ය සමාගමක් සමග ඒකාබද්ධව ඒ කටයුතු කරන්න ඇමරිකන් ඩොලර් මිලියන 13ක් අපි වෙන් කරලා තියෙනවා. ඒ හැබැයි ඒ 13ට මං හිතන්නේ දැදුරුවය අයිති වෙනවා. ඉතින් අපේ දේශගුණ අවබලපෑම අවම කිරීමේ ව්‍යාපෘති අධ්‍යක්ෂකතුමා ඉන්නවා. ඒතර අපි මේ කාරණාවේදී අපි දකින්නේ තමයි අර එතුමා කිව්වා වගේ
වැලිගොඩ දැමීමත් එක ප්‍රශ්නයක්. ඒ වගේම ගෝලීය උෂ්ණත්වය සහ වර්ෂාපතනය සහ දේශගුණික විෂමතාවයන් විපර්යාසයන් වලට අපට මුහුණ දෙන්න වෙලා තියෙනවා. අපි කොහොමද මේකට සීරුමාරුවෙන් අපි මැදිහත් වෙන්නේ? අපි සීරුමාරුවේ මැදිහත් වෙන නම් අපි දන්න නාගරික ආසන්න ප්‍රදේශවල තමන්ගේ හෝටල්, තමන්ගේ ව්‍යාපාර, තමන්ගේ නිවාස ආරක්ෂා කරගන්න පෞද්ගලිකාංශයේ ඒගොල්ලන් විසින්ම ඒ විවිධ ගල්බැමි ස්තර යොදලා ඒ ඉඩම්, මොකද මේ විශාල ඉඩම් නෙවෙයි කුඩා ඉඩම් තියෙනවා, ආරක්ෂා කරගන්නවා. නමුත් අපි දන්නවා ගම්බද ප්‍රදේශවල මේ ජීවත් වෙන තමුන්නාන්සලාට එහෙම කරන්න බෑ. ඒ නිසා මේකට රජයේ මැදිහත් වීම අවශ්‍යයි. මේකට විසඳුමක් අවශ්‍යයි. ඒ විසඳුම දෙන්න අපි ලෑස්තියි. එතකොට ඒ විසඳුම දෙන්න අපට මුදලුත් අවශ්‍යයි. ඒ වගේම ඒ සියලු කාරණාවලදී අපි විවිධ මත පළ කරත්, ඔබ අප තමුන්නාන්සලාට විවිධ මත හේතු කාරණා දක්වන්න පුළුවන් වුණත්, අපි විද්‍යාත්මකව මේකේ හැබෑ තත්ත්වය කුමක්ද කියලා මං හිතන්නේ විමර්ශනය කරලා ඒ සඳහා අධ්‍යයනය කරලා අපි අවශ්‍ය දේ, ඔබතුමන්ලාගේ උපදෙස්, මඟ පෙන්වීම සහ ඒ දුක්ගැලවිලි පිළිබඳ අපි සවන් දීලා අපිට ගන්න පුළුවන් මොන වගේ ක්‍රියාමාර්ගද කියන එක අපි නුදුරු අනාගතයේදී ඔබලා වෙනුවෙන් ඉදිරිපත් කරන්න සූදානම්. ඉතින් මේ මෙවැනි කාරණාවලදී මේ රටේ ජනතාවගේ ප්‍රශ්න, ජාතික ප්‍රශ්න මේවා සාකච්ඡා කිරීමට මේ රටේ තියෙන මාධ්‍ය ආයතන වලින් සිරස මාධ්‍ය ආයතනයේ වෙන මැදිහත් වීම පිළිබඳ අපේ ගෞරවනීය භාවයක් තියෙනවා, ස්තුතිවන්ත වෙනවා. මොකද දේශපාලඥයින්ට සහ රාජ්‍යයට හැම දෙයක්ම ග්‍රහණය කර ගැනීමේ ප්‍රමාණවත් හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් මේ ප්‍රජා සම්බන්ධතාවයේ පිළිබඳ තියෙන ඒ දුරස්ත භාවය සමීප කරන්න පුළුවන්කම මේ මාධ්‍ය ආයතනවලට ඒ පුළුවන්කම තියෙනවා. ඉතින් නිරන්තරයෙන් කරන මැදිහත් වීමට අමතරව සිරස ආයතනය මේ ගම්මැද්ද වැනි විශේෂ වැඩසටහන් තුලින් කරන මැදිහත් වීමත්, ගමින් ගමට ගොස් මේ තමන්ගේ ජනතාවගේ ප්‍රශ්න විමර්ශනය කිරීමත් ඉතාම වැදගත් කාරණාවක් ඇට මම දකිනවා. ඒ අපට සහයක්, ඒ අපට අපව උනන්දු කිරීමක්, අපට මඟ පෙන්වීමක් සහ අපි ධෛර්ය සම්පන්න කිරීමක් කියලා මම විශ්වාස කරනවා. News First Kammetta. තිරිය මිනිසුන් උදෙසා. News First Kammetta. තිරිය මිනිසුන් උදෙසා. ඇත්තම මම මේ ගමේ ඉපදිච්ච කෙනෙක් හැටියට මම දන්නවා ඉතිහාසයේ මේ දැදුර දිපිච්ච ආකල්පය. හැබැයි මේ ආකල්පය තුලදී එතුමා කියපු විදිහට මේකේ වැලි විනාශයක් වුණා තමයි. පසුගිය කාල සීමාව තුලදී මමත් කීපවරක් ඒතොර පළාත් සභා මන්ත්‍රීවරයෙක් හැටියට මේ දැදුරට ඇවිල්ලා වැලි ගොඩ දාන උදවියට තර්ජනය කරලා එවැනි අවස්ථාවල් බොහෝ තියෙනවා. හැබැයි මේකෙදි අපි දෙපැත්තක් දකින්න තියෙනවා. ඒ වැලි ගොඩ දැම්මේ මේකේ අනවසරේ. කවදාකවත් මේකට පර්මිට් දීලා වැලි ගොඩ දාලා නැහැ කිසිම රජෙකින්. මම දන්න තරමට. එතකොට ඒ වැලි ගොඩ දැමීමේ ක්‍රමවේදය හරියාකාර වුණ නැහැ. ඒකෙන් තමයි මේ දැදුරේ ගොඩක් මේ වුණේ. මොකද එක තැනකින් වැඩිම වැලි ගන්නවා, ඉවුරු කපා ගන්නවා. එතකොට ඒ වගේ ට්‍රැක්ටර් ටිපර් නගනකොට ඉවුරු කඩලා යනවා. ඒ ඉවුරු කැඩිච්ච තැන් වලින් වතුර පාර හයියෙන් එනකොට ඒව ඇලමාර්ග බවට පත් වෙන්න මේ දැදුරුව ලකලහත් වෙලා තියෙනවා. දැන් අදටත් බලවොත් අපි පොඩි කාලේ තිබිච්ච දැදුරුව නෙමෙයි කියලා කියන්නේ මේ ක්‍රමවේදය තුල අපි දන්නවා. අපි විලත්වයෙන් මගේ ආසනේ පටන් ගත්තොත් විලත්වයේ මංකඩේ ඉතාමත්ම මීටර් ගානක් යනකොට අපි පොඩි කාලේ එහෙම තැනක්වත් තිබුණේ නැහැ. ඒ පාවිච්චි කරපු වාහන නිසා දැන් ඒක කඩාගෙන ගිහිල්ලා මෙවර වෙනකොට එතන ඇලමගක් බවට හැදිලා මේ පිටාර දාන වතුර මේ පැත්තට ගලනවා. හොඳයි මන්ත්‍රීතුමා, දැන් ඔබතුමා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ ඉඳ ගන්නවා. ඔව්. මෙතන දිස්ත්‍රික් ලේකම්තුමා, ප්‍රාදේශීය ලේකම්තුමා මේ හැමෝම ඉන්නවා. දැන් ඔබතුමන්ලට වැලිගොඩ දැමීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙතෙන්දී ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් තියෙනව නේද? නෑ, දැනට වැලිගොඩ දැමීමක් කරෙන්නේ නෑ. එහෙම දැන් මේ වෙනකොට මහ පරිමාණයෙන්ම වැලිගොඩ දානවා. මන්ත්‍රීතුමා දන්නේ නැතුව ඇති. මම ඉදන්නේ බටහිර මානවක ප්‍රදේශ විතරක් නෙමෙයි, තව විශාල ප්‍රදේශවල අපේ ගෙවල් පාරේ යනකොට මේ වෙනකොට මහ පරිමාණයෙන් වැලිගොඩ දානවා. නෑ කියන්නේ බෑ, අපේ ඇස්වලට පේනවා. නෑ, මම හිතන්නේ පරණ මහා මම එකට තර්ක කරනවා නෙමෙයි, මහ පරිමාණයෙන් වැලි දාන. මොකද අපි පත් තුනෙන් පස්සේ මන්ත්‍රී ධූරේ ඉන්නෙන් පස්සේ වැලිගොඩ දැමීමක් කරන්න දෙන්නේ නෑ. මං අනන්ත අප්‍රමාණ අවස්ථාවලදී ඔය මානුවංගම
ජාවාරම් කරන එක්කෙනෙක් ඉන්නවා. එයා ටිපර් දෙකක් දාගෙන ඔය හොරෙන් හොරෙන් වැලි ගොඩ දානවා කියලා අපි දැන් දෙන්නේ තුන් දෙනෙක් මේකල ඉන්නවා. නමුත් අර පැරණි වගේ වැලි ගොඩ දැමීමක් වෙන්නේ නැහැ. මම කීපවරක්ම මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමාට SSV මහත්තයාට රෑ 30 වෙනම ගෙනල්ලා මමත් ඒක ඉඳලා අපි අල්ලලා තියෙනවා. ඉතින් කොච්චර ඇල්ලුවත් දවසකට ඒ වගේ හොරෙන් ව්‍යාජ විදිහට වැලි ගොඩ දැමීමක් කරගන්නවා ඇති. නමුත් ප්‍රසිද්ධියේ ගොඩ දැමීමට දේශපාලන හස්තයක් විසින් එතෙන් ඉඩ දීලා නැහැ. රජයක් විසින් ඉඩ දීලා නැහැ. මේ වෙනකොට මම හිතන්නේ රෑ එළි වෙනකම්ම මේ පෞගිය කාලේ මේ රෑ එළි වෙනකම්ම වැලි ගොඩ දානවා. අපේ ඇස්වලට පේන්න අපිට කියන්නේ ඒකට කවුරු හරි දේශපාලඥයෝ සම්බන්ධද? නැහැ. දේශපාලඥයෝ සම්බන්ධද කියන අපි දන්නේ නැහැ ඒක. ඔව්. නමුත් අපිට ලැබිච්ච තොරතුරු හැම තැනකම දුරකථනයෙන් හරි ඒ අවස්ථාව අනුවදී අපි පොලිසිය අරලා තියෙනවා. ඒ පොලිසිය කොච්චර ඇරියත් මේ වැඩේ ඒ ආකාරයෙන් ඉෂ්ට වෙන්නේ නැහැ. ඔබතුමාලා කොහොම කිව්වත් මේ දැන් ගියොත් දැන් බලා ගන්න පුළුවන් මේක මේ වෙනකොට නවතිලා නැහැ කොහොමවත්. රෑ වෙනකම්ම කොට දානවා. මේක මේ ජාවාරමක් වශයෙන් තමයි කරන්නේ. කවුද ඒ කරන්නේ? මම නම් වශයෙන් කියන්නේ නැහැ කරන කට්ටිය. ඒ කියපුවම මම ජිමයි පවුලක් ඉන්නවා, දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. අපි ජීවත් වෙන මේ ස්වාමීන් වහන්සේ දන්න මං පහුගිය කාලේ සෑහෙනකොට වෙසක් දරුවෝ පුද්ගලෙක් අපි නිකන් මේ ජීවිතේ නැති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මේ වගේ ගම්මැද වෙනසකට ඇවිල්ලා ඒක ඔබතුමාලාගේ යුතුකමක්. ඒක යුතුකමක්. අපේ යුතුකම හරි අපි කරනවා. නමුත් ගමේ උදව්ව අපිට ඕන එක කරන්න. තමුන්නාංශය දන්නවා මම ඒකට සම්පූර්ණ විරුද්ධයි. එහෙම කෙරෙන්න දෙන්නේ නැහැ කියලා. මම ඒක පිළිගන්නවා. ඔබතුමාගේ විරුද්ධතාවය අපි දන්නවා. ඔව්. එතකොට තමුන්නාංශලාගේත් යුතුකමක් තියෙනවා. දුරකතරෙන් හරි කොයි විදියෙන් හරි ඒ කියන හැම අවස්ථාවකම. දැන් මම ඇරලා තියෙනවා පොලිසියෙන්. සම්පූර්ණ මම ඇරලා තියෙනවා මේ මන්ත්‍රීතුමා ඔය ගැන පැහැදිලි කරන්න පුළුවන්. මට පැහැදිලි කළත් මගේ ජීවිතේට වග කියනවද ඔබතුමා? නෑ, ඇත්තෙන් පැහැදිලි. ඔබතුමාට ආශ්‍රිතව පුද්ගලික මම අපි මේ ප්‍රශ්නේ එතෙන්ට අරගෙන යන්නේ නැතුව ඉමු. මොකද ඔබතුමාගේ ජීවිතය ඔබතුමාටත් වටිනවා, අපිටත් වටිනවා, රටටත් වටිනවා. ගරු මන්ත්‍රීතුමා කියන්නේ මන්ත්‍රීතුමා ගැනත් ඔබතුමාගේ පැහැදීමක් තියෙනවා. එතුමා මේකට විරුද්ධයි කියලා. ඉතින් ඔබතුමාලට පුළුවන් දැන් මේක අපිව දැනුවත් කරන්න. බලධාරීන් දැනුවත් කරන්න. ඒ කියන්නේ මගේ ජීවිතේ හරි පැත්තකට දාලා මම මේ වෙනුවෙන් කැපවීමක් වශයෙන් ඉදිරිපත් වෙනවා. අනිවාර්යයෙන්ම අපි ස්තුතිවන්ත වෙනවා. මුළු ගමක් රටක් හැටියට ඒ දේ තමුන්නාංශය අපිට මැදිහත් වෙලා කරන්න පුළුවන් නම් අපි තමුන්නාංශයට අපේ ගෞරවණීය ස්තුතිය පුද කරනවා. අපිත් තමුන්නාංශ එක්කම ඉන්නවා. රටක බලපත්‍රයක් නොමැතිව යමක් වෙනවා කියන එක නීති විරෝධී. මම විශ්වාස කරනවා බලධාරීන් සහ රජයක් සිටින්නේ. මොකද රටකට රජයක් අවශ්‍ය. පැහැදිලිවම. ඒ කාරණේ විසඳීමට අපි ඒක රට හමුවේ තබමු. මොකද බලපත්‍රයක් නොමැතිව යමක් වෙනව නම් ඒක වැළැක්වීම බලධාරීන් සතු වගකීම. වගකීමක්. ඒ වගේම මේ අපි දැන් මේ ප්‍රශ්නේ හඳුනගෙන තියෙනවා. මේ වැලි ජාවාරම මේ හානියට මේ විපතට හේතුවක් බවට පත් වුණා කියලා. ඒ වගේම අපි මේ බොහෝ දිනක සමග කතා බහ කරද්දී ඇමතුමා මන්ත්‍රීතුමා මේ මතුවෙච්ච අදහසක් තමයි මේ 2014 වසරේ විවෘත වුණු දැදුරුවේ ජලාශයේ ජලකඳ දරා ගන්න තරම් දැදුරුවේ ශක්තිමත් උනේ නැහැ. එයත් හේතුවක් වුණා කියලා මම හිතන්නේ. ඒක මතු කරાવી කියලා අපි විශ්වාස කරනවා. මහත්තයා මටත් තියෙන පොඩි ප්‍රශ්නයක් කතා කරන්න. මම මේ දැදුරුවේ ජලාශයේ 2000 මේ අවුරුද්දේ 5 වෙනි මාසේ දැදුරුවේ ජලාශයේ පිටාර ගැරුවේ 18 වෙනිදා මම 15 වෙනිදා ගියා නුවර යනකොට කුරුණෑගලට තද වැස්සක් වැස්සා. ඒ වහිනකොට මට දවල්ට කෑම කන්න තරම් බැරි තරම් අපහසුතාවයකට වස්ස වැස්සා. මම නුවර යන ගමන නවත්තලා ආපහු එන්න හැරිලා මම විශේෂ ගමනක් ගිය නිසා මම නුවර ගියා. ගිහිල්ලා පවුවද පාන්දර මම ආපහු ආවා. එනකොට මං ගියා දැදුරුවේ ජලාශයට. ජලාශයට යනකොට අඩි 5ක් වතුර ඇරලා තිබුණේ ජලාශයේ දොරවල් සේරම. මම ජලාශයට ගියා. ඒ යනකොට අඩි 5ක් ජලාශයේ වතුර පිට කරලා තිබුණා. ඒ වෙලාවේ මං ජලාශයට ගිහිල්ලා කිව්වා මහත්තයා 2012 අපි යට වුණා. 2014ත් යට වුණා. දැන් මේ 2016 5 වෙනි මාසේ මේ ගම් වතුර එන කාලයක් නෙමෙයි. ඒක නිසා ඔබතුමා පුළුවන් නම් මේක බලධාරීන්ට දැනුවත් කරලා මගේ වචනට පුළුවන් නම් දැන් ජලාශයේ දොරවල් වැඩි කරගන්න කියලා. ඒ වෙලාවේ ඒ මහත්මයාට දුන්න එක උත්තරයයි ඔබතුමාලා කිව්වට බෑ මේකේ බලධාරීන් ඉන්නේ බලධාරී කියන විදියට තමයි අපි මේක පාලනය කරන්න කිව්වා. මං කෝ ඔබතුමාලට පින් සිද්ධ වෙයි මම යන්නම් කියලා මං ආවා. ඇවිල්ලා දවස් දෙකකින් දදුරේ පිටාර ගැලුවා. ඒ දදුරේ මම ඊයේත් බලන්න ගියා. ඔය ජලාශේ මේ නිසා ගියා බලන්න. දදුරේ ජලාශේ අද වෙනකොට ජල මට්ටම තියෙනවා මීටර 68ක්. මීටර 68ක් ජලාශේ වතුර තියෙනවා. එතකොට මීටර 68ෙන් දොරවල් තියෙන අඩි 20ක් යට. ජලාශේ වතුර මට්ටමත් එක්ක අඩි 20ක් ජලාශේ දොරවල් තියෙන යට. ඔය ජලාශේ දොරවල් අද ඔය අඩි 20 ඉස්සුවා නම් අදත් මේ ගම යට වෙනවා. ඒ කියන්නේ මම දැකපු දේ. ඒ කියන්නේ මම ඇත්තටම ඒ කියන්නේ අධ්‍යයනය කරේ මට විශාල පාඩු ගොඩක් වෙලා තියෙනවා. මම මේ ජීවත් වෙනාට වැඩිය
වතුරට බැලලා පැනලා මැරුණා මේ දෙවිය තපයි කියලා මම මේ මුළු ජනතාව ඉදිරියේ කියන බොරු කියන්නේ නැහැ මගේ කුකුල් ව්‍යාපාරය තියෙන කුකුල් ව්‍යාපාරේ ලේස්ලා 8000ක් බිත්තර දාන කුකුල් 8000ක් 2012 නැත්තරම නැතිවලා ගියා එක රුපියල් 5ක් මේ වෙනකම් මට ලැබුණ නැහැ. ඒ වගේ මහත්මයා දැන් වාරි ඉංජිනේරුතුමා දෙදරෝයි ජලාශී ඉංජිනේරුතුමාගේ අමතතුමනි හඬපටයක් අවසතව තිබෙනවා. එතුමා කියනවා මේ ජලාශය පිළිබඳව අවබෝධයකින් තොරවයි. මේ අවබෝධයක් තොර නිසයි අවබෝධයේ අවම භාවය නිසයි දෙදරෝයි මේ තරම් සැඩ වෙලා තිබෙන්නේ කියලා. එතනත් ප්‍රශ්නයක් තිබෙනවා. ඒතන ඇත්තටම දෙදරෝය ජලාශය සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයිද මෙතන තියෙන්නේ ඇත්තටම කිව්වොත්. මෙවැනි ජලාශය ඉදි කරන්නේ ගම් වතුර සහ නියඟයේ පාලනය කිරීමට. මෙවැනි ජලාශ වලින් මොනෑම් හේතුවක් නිසා හරි කලමනාකරණයේ දෝෂයක් නිසා හරි තාක්ෂණික දෝෂයක් නිසා හරි ජනතාවගේ මතයක් තියෙනවා නම් ගම් වතුර වැඩි වෙනවා කියන එක ඒක මම හිතන්නේ එහෙම නොවිය යුතුයි කියලා දෙපැත්තෙන්ම කලමනාකරණය කරන අයගෙනුත් ඒක නිවැරදිව කලමනාකරණය විය යුතුයි ඒ වගේම ජනතාව හිතන්න හොඳ නෑ මේ ඒ නිසාම මේක වුණා කියලා අපට මේ සම්බන්ධයෙන් විශේෂයෙන් මතක් කරන්න ඕනේ ජලාශයක දොරවල් නිර්මාණය කරන්නේ ජලාශයක ජලය කලමනාකරණය කරන්නේ අපේ ප්‍රධානම අරමුණ තමයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අපි රැස් කරන ජලය ගොවි ජනතාවට මුදා හැරීම එක කාරණාවක් ඊළඟට අපේ අරමුණ තමයි ටර්බයින් එකට එහෙම නැත්නම් බලශක්තිය නිෂ්පාදනයට ජලය මුදා හැරීම ඊළඟ ගම් වතුර පාලනය ඒ වගේම පානීය ජලය ලබා දීම මෙවැනි කාරණා මුල් කරගෙන තමයි ජලාශයක් ඉදි කරන්නේ අපි එවැනි කාරණා මුල් කරගෙන ජලාශයක් ඉදි කරාම ඒ අධික වර්ෂා කාලයකදී අපි දන්නවා හිටපු ගමන් වහිනවා ආයේ වැස්ස නැතුව යනවා පායනවා ඊට පස්සේ වතුර නැති වෙන අපි නිතරම ගොවියට යම් ජල ප්‍රමාණයක් ඉතුරු කරගෙන තමයි කලමනාකරණය කරන්නේ මොකද ගොවිතැන අපේ මූලික හේතුව ඊළඟට විදුලිය බලශක්තිය නිපදවීමටත් අපි ජලයේ යම් ප්‍රමාණයක් රඳවගෙන තමයි මේ කරන්නේ බොහොම මං හිතන්නේ මේ ජලාශය තියෙන්නේ නවීන ගේට්ටුනේ නවීන ගේට්ටු මමත් ගිහලා නිරීක්ෂණය කරා ඉතාමත්ම කියන්නේ ඔක්කොම කම්පියුටර් කරලා පරිගණක පතයන් මෙයා කරලා ඉතාමත් නවීන ගේට්ටු ඉතින් එහෙම වැරද්දක් වෙන්න පුළුවන් කමක් නැහැ මම හිතනවා මීට වඩා මට වඩා තාක්ෂණික උත්තරයක් දෙයි කියලා අපේ සුනිල් පෙරේරා මහත්තයා ඇත්තටම දැදුරුවය ජලාශය කියන්නේ රුදුරු ඔය කියන එක ජලාශය සෑදීමත් සමග අපි නවීන ගේට්ටු 8ක් විශාලතම ගේට්ටු 8ක් දාලා තියෙනවා ඒ ගේට්ටු 8ෙන් ඒ ජලය සම්පූර්ණයෙන් යවන්න පුළුවන් ආකාරයේ ජල විද්‍යාත්මක ආකෘති හදලා පරීක්ෂණ කරලා වසර 50ක දත්තයන් අරගෙන තමයි ඒ නිර්මාණය කරලා ගණන් හදලා ඒව කරලා තියෙන්නේ එතකොට එතුමා කිව්වා වගේ අපි නිරන්තරයෙන්ම ජලාශයේ මීටර් 2ක් 71 තියෙන්න ඕනේ 68 තමයි දැනුත් තියාගෙන ඉන්නේ. ඒ කියන්නේ මීටර් 3ක් ජලය නෑ මීටර් 3ක් කියන්නේ දැදුරුවේ ජලාශයෙන් 125ක් නිකන් හිස් තියන්නේ. ඒකේ අර්ථය තමයි විශාල ජලයක් ආවොත් ඕනම වෙලාවක ඒ ජලය රඳවලා තියලා මේ සම්පූර්ණ ජලකඳ පාලනය කරලා ජලය පල්ලෙහාට. තවත් අවස්ථාවක් තමයි අපි තමුන්නාසල ගම් වතුර කමිටු වල ඉන්නව නම් දන්නව ඇති අපි නිරන්තරයෙන්ම ඊට පස්සේ අධ්‍යයනය කර කලින් පාලනයක් නැතුව ගලපු ජලකඳ අපි එතන නතර කරලා අපි ගණන් හදලා බැලුවා හරියට පැය 22ක් ඒ ගේට්ටු ඇරපු ගමන් එතුමා කිව්වා වගේ අඩි 5ක් ඇරියත් පැය 22ක් කිලෝමීටර් සම්පූර්ණ මුළු දිග කිලෝමීටර් 142යි එතන ඉඳන් මෙතනට එනකොට කිලෝමීටර් 60ක් තියෙනවා ඒ 60 එන්න අපි දවස් කීපයක් පරීක්ෂණ මට්ටමින් කරා පැය 22ක කාලයක් යනවා. ඉතින් ඒ පණිවිඩ අපි දෙනවා අපි හැම තැනකටම පොලිසියට ප්‍රාදේශීය ලේකම් කොට්ටාල ඩිසාස්ටර් මැනේජ්මන්ට් හැම ආයතනයකට මේ පණිවිඩ දෙනවා. නමුත් ඒකත් ක්‍රමක්‍රමයෙන් ගේට්ටු 8 අරින එකක් අඩි ඉස්සලා ගේට්ටු 2ක්, ගේට්ටු 4ක්, ගේට්ටු 6ක්, ගේට්ටු 8ක් වෙන ජලාශවල තියෙන ජල විද්‍යාත්මක කරුණුත් එක්ක පරීක්ෂණය කරලා අපි ක්‍රමක්‍රමයෙන් ඒකත් අපි දැනුම් දෙනවා පැය 22කදී මෙන්න මෙතනට එනවා. එතකොට අපි ජලාශයේ වෙනදා 2012 දී ආපු ගම් වතුරේ ජලාශය හදලා තිබෙන්නේ මේ ඔක්කොම සියල්ලම යට වුණා. ඊට පස්සේ 2015 ඒ හා සමාන වර්ෂාපතනයක් තිබ්බා. ඒ හා සමාන වර්ෂාපතනයක් තිබ්බේ වර්ෂාපතනය අපි ස්ථාන 5කදී දැදුරුවේට කලින් කිලෝමීටර් 30 දුරින්
කිඹුල්ලානේ හක්වටුනාවය සහ මගුරුවේ දැදුරුවේ ස්ථාන හැම එකේම අපි වර්ෂාපතන මාන දාලා තියෙන ඒ වර්ෂාපතන මානත් එක්ක අපි කලින් සූදානම් අපිට මෙතනදී කන්ට්‍රෝල් කරන්න පාලනය කරන්න හොඳ හස්තයක් තියෙනවා. එතකොට ඒ උඩ තියෙන වර්ෂාපතන මානත් එක්ක අපි රෑ දවල් ඒ දත්තයන් ගන්නව අරගෙන තමයි අපි ගේට්ටු ඊට කලින් අරින්නේ. වෙනද එහෙම ක්‍රමවේදයක් තිබ්බේ නැහැ. වෙනද එකපාර මට මතකයි 2012 ගංවතුරදී මේ ඔක්කොම කඩාගෙන යూరు කැඩුන සමහරට. මේ වගේ තිබ්බ යూరు කඩාගෙන. ඉතින් ඒක පාලනය කරලා අපි නිරන්තරයෙන් ඒක ගණන් බලලා කොච්චර වතුර එනවද කියලා ඒකෙන් 75ක් 160ක් ඒ වගේ ප්‍රමාණයන් තමයි මේ පාර. ඍජු උත්තරයක් බලාපොරොත්තු වෙනවා. ඔබතුමා දකින විදිහට ඔබතුමා ඔය කියන සාධකත් එක්ක පසුගිය වසරවලදී ඇතිවෙච්ච ගං වතුරට වඩා අවමහානියක්ද මේ වසරුනේ නැත්නම් සම මට්ටමක්ද? මම කිව්වොත් ගිය වසරට වඩා අනිවාර්යෙන් මට හම් වෙච්ච දත්තයන් විදියට පසුගිය වර්ෂයත් එක්ක බලනකොට සමස්තයක් විදිහ සමස්ත මේ යూరు කඩාගෙන යාම පසුගිය අවස්ථාවවලදී වාර්තා වුණා. යూరు කඩාගෙන යාම ගඟක ඔය තත්ත්වය මම පැහැදිලි කරලා මට එතනටයි එන්න ඕන ඔබතුමා එක අහපු එක ලොකු දෙයක්. අපි කෙටියෙන් මේ විශාල ජනකාය දන්නවා ඇලවල් වල තියෙන தත්ත්වය. වංගුවකදී ඇලක ගිහිල්ලා බලන්න හෙට උදේ ගිහිල්ලා බලන්න ඇලකදී ඒ ඇතුල් පැත්තේ අරේ ඇතුල් පැත්තේ හැමතිස්සෙම බැලියක අහු වෙනවා. මේ විශාල ඒ වගේ සිය ගුණයක් ලොකු එකෙත් මෙතන එහා පැත්තේ බැලුවොත් අඩි 500ක් විතර දිගට අඩි 5ක් විතර උසට බැලියක අහු වෙලා තියෙනවා. ඒක ඇත්තටම ජලය ගලාගෙන යන ක්‍රමවේදයේදී වංගුවකදී අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. එතකොට ඔබතුමන්ට පැහැදිලිව බලා ගන්න පුළුවන් ඒ අවස්ථාවේදී ජලය ඒ විශාල ජලකඳ මෙහාට හැරෙනවා. ඒක කිසිසේත්ම ජලාශය සෑදීමත් එක්ක සම්බන්ධ නැහැ කියලා මගේ පුද්ගලික මතය මම දැක්කා. මට මොහොතක් දෙනවනේ. අපිට විනාඩියක් දෙන්න. ඉස්සර එහෙම වුණ නැතුව දැන් වෙන්නේ නැහැ. නෑ අනිවාර්යෙන් ඒක අර්ථ නිරූපණය කරන්න උත්සාහ කරන්න එපා කරුණාකරලා මං කියන මේකයි. මේ අර්ථ නිරූපණයක් නෑ. ඇත්තටම අපිට මේ කාරණේ විසඳ ගන්නයි. නෑ පොඩක්. මේ වගේ සිද්ධි සිටියම් අරගෙන බැලුවොත් ගංගාවල හැසිරීම් රටාව වැලි දලුත් එක්ක සම්පූර්ණයෙන් වෙනස් වෙලා කැරකිලා ගිය අවස්ථා ඕන තරම් තියෙනවා. ඔබතුමාට උදාහරණයක් කියන්න පුළන්ද ඒ වගේ? දැන් මං කියන්නම් බිංගිරිය මොළේලිය රුවන්වැලිය ඒ ප්‍රදේශවල දැදුරුවය අතු මෙහෙම කැරකිලා ගිහිල්ලා ආපහු නැවත මේ දැදුරුවේට වැටලා තියෙනවා. ඒක වෙන්නේ වංගු තියෙන ස්ථානවල. 2014 ට ඉස්සරලා ගං වතුර කීපයක්ම ඇවිල්ලා තිබුණා. ආවා අපි තුපන්දා ඉඳන් මේ ගමේ තමයි ඉන්නේ. ඒ වුණාට මේ වගේ යూరు කැඩීමක් අපි දැක්කේ නැහැ මෙතුවක් කාලෙකට. එතන දොරවල් ඇරපුවාම මං හිතන්නේ පුදුම වතුර මේ සැරකින් තමයි අපි දැක්කා ගං වතුර එලාවදී පුදුම සැරකින් තමයි මේ වතුර පාර ගලාගෙන එන්නේ. ඉතින් මම කියන්නේ දැන් මීට මාස 3කට උඩදී මේ මෙතන ඉඩම් හිමියාගේ ඉඩම තිබුණේ ආහාරේ. නමුත් දැන් ඊළඟට අනිවාර්යෙන් දෙසැම්බරේ වතුරක් එනවා. එතකොට ඒ වතුර ආවම මේ ඉඳන් ඔක්කොම ගහගෙන යනවා ගඟට. එතකොට ඒකට වග කියන්නේ කවුද? අනිත් එක වැලිගොඩ දාපු එක ඇත්ත. නමුත් මීට අවුරුදු 10කට විතර උඩදී ආර්යගම නම් මේ වෙනකොට වැලිගොඩ දාන්නේ නැහැ. ඉතින් මේ ඒක වග කීම කියලා මෙයාලා මේ වෙනකොට වැලිගොඩ දාන්නේ නැහැ. ඉතින් ඊළඟ වතුර ආවොත් මේ සියලුම ඉඩම් සහ ගෙවල් දදුරුවට බිලි වෙනවා. එතකොට ඔබතුමාලගේ මං අහන්න කැමතියි ඒකට ගන්න පියවර මොකද්ද? ඔව් කතා කරන්නම් මේ ගැන. මම මෙහෙම එක්කුත් කියන්න ඕනේ අපේ ඒ ඔගොල්ලෝ අපේ තියෙන ලංකාවේ සිතියමක් කරන් බලන්න ඒක තියෙනවා රජුරෝයේ තියෙනවා මහවැලි ගඟ තියෙනවා යාන් ඔයේ තියෙනවා තව කළු ගඟ තියෙනවා ගින්නිල්ලලා මේ හැම එකක්ම තියෙනවා මේකේ මුහුද කිට්ටුවට එනකොට මෙහෙම වංගු ගහගෙන යන්නේ ඒක තමයි සාමාන්‍ය ගඟක තියෙන ස්වභාවය මුහුද කිට්ටුවට එනකොට ඒ විදිහයි දැන් අපිට තියෙන මේ වගේම තියෙන ලොකු ප්‍රශ්නයක් තියෙනවා ගල්ලෝයේ පල්ලෙහා කරවලේ ඒ ඔළුවේ යුනිවර්සිටි එක කිට්ටුව මේ වගේම තමයි ඒත් මුහුදට කිට්ටුව මෙතනත් එහෙමයි දැන් 2005 විතර නෙවෙයි මට තියෙන අත්දැකීම් කීපයක් දැදුරෝ එහෙම 1900 මට හිතෙන්නේ 93 94 කාලේ මට දිනවකවානු හරියට මතක නැති වුණත් ඒ කාලේ හිටියේ වාරි මාර්ග අමාත්‍යතුමා ගාමිණී ජයවික්‍රම පෙරේරා අමාත්‍යතුමා ඒ ගාමිණී ජයවික්‍රම පෙරේරා අමාත්‍යතුමාට ඉල්ලින් ගණනාවක් ආවා මේ දැදුරෝයේ මේ පාලමෙන් පල්ලෙහා කඩාගෙන යනවායි කියලා මම පෞද්ගලිකව බලන්න ආවා විශාල ලෙස කඩාගෙන යනවා ඒ කාලේ ඇමතිතුමා වාරි මාර්ග දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න කියලා ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් කටයුතු කරා හැබැයි ඊට පස්සේ අද තත්ත්වය මොකක්ද කියන එක මම දන්නේ නැහැ ඒ 1993 94 කියන කාලෙත් දැඩි ලෙස ඉවුරු කාදිනේ වෙලා
වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින්ම යම්කිසි පිළියම් යෙදුවා. News First කම්මැත්ත. තිරිය මිනිසුන් උදෙසා. News First කම්මැත්ත. තිරිය මිනිසුන් උදෙසා. මේ ජනතාවගේ මැසිවිල්ල මේ ජනතාවට වෙලා තියෙන ආලාභය ඒ වගේම ජනතාවට අනාගත මේ තියෙන බිය චකිතය පිළිබඳව අපට අපි වක්කීම් බාර ගන්න ඕනේ. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. අපි මේකට මැදිහත් වෙන්න ඕනේ. අපි මේකට විද්‍යාත්මකව මැදිහත් වෙන්න ඕනේ. එහෙම මැදිහත් වෙන්න එක මගහැරීම සඳහා එහෙම නැත්නම් මේක සබා ධර්මයටත් කර්මයටත් බාර දීලා පැත්තකට වෙලා ඉන්න අපි ලෑස්ති නැහැ. දැන් මම හිතන්නේ මේ වැනි වැඩසටහනක බලාපොරොත්තුවත් ඔබතුමන්ලගේ මේ සඳහා මඟ පෙන්වීම අනිවාර්යයෙන්ම මැදිහත් වීම. ඉතින් මේ මැදිහත් වීම අපි කරන්න ලෑස්ති. හැබැයි තමුන්නාන්සලා ඒ වගේ වැරදි මත තියාගන්නත් එපා. අපි ඉල්ලීමක් කරනවා කාරුණිකව මේ ජලාශය ඉදිකිරීම නිසා දැන් අද අපි ගින්නිල් වල එක පැත්තකින් ආරම්භ කරන්න සූදානම් කරලා තියෙනවා. මොකද අපට මාතර සහ ඒ වගේම ගාල්ල ප්‍රදේශයේ ගම් වතුරට උත්තරයක් හැටියට ඒක පැත්තකින් අනිත් පැත්තෙන් කුඹුකම් ඔය යෝජනා කරලා තියෙනවා. මඩකලපුවේ ගම් වතුර ප්‍රශ්නට අපි කිතුල් රූගම් අපි ආරම්භ කරන්න සූදානම් කරලා තියෙනවා. ඒ නිසා අපි මේ ගැන මේ රජයේ විශේෂයෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමත් මේ රජයත් ඉතා වගකීමෙන් මේ කටයුත්තේදී ඒ වගකීම මට පවරලා තියෙනවා. මම සහ අපේ දෙපාර්තමේන්තුව ඒ සඳහා අපි ඉතාමත්ම දැඩි ලෙස මැදිහත් වෙන්න ලෑස්තියි. මෝයකට සම්බන්ධ කිසිම කෙනෙක් කිසිම දෙයක් වෙන එතන හිර වෙන නිසා වතුර පිට දැමීමක් වශයෙන් අපිට සුළුවෙන් පේන එක තව කාරණාවක් අපිට තිබුණනේ මේ ජලාශය ඉදිකරනකොට මේ ඉංජිනේරට මේ වාගේ ගෙවල් කැඩෙනවා මේ වාගේ වතුර පිට දමෙන්න ඉඩ තියෙන නිසා ඔයාලා මේ කල්ලාතුව අපි ගඟට යවලා තියෙන 30ක් දම්වැල් අයින් කරලා තියෙන. ඒකත් කඩාගෙන ගේ කඩාගෙන ඉන්න ඉස්සෙල් ඔය මේ නොඑක විද්‍යා මාර්ගෙන් බලන වැඩි වර්තාපතන අපිට දැනුම් දුනා නම් අපි ඉතින් මේ ගෙවල් වලින් අයින් වෙනවානේ. දැන් පල්ලැහැ තියෙනවා මේ පොල්ලරි දෙහිකට විතර පල්ලැහෙන් පුරාණ රජමහා විහාරය. ඒක රජුරු මෝඩ විදිහට ඔය ගඟ ඇතුලේ දුක හැදුවේ. එතකොට අපි ඉංජිනේරු මේව ගැන බලන්න නැතුව කටයුතු කළාද? අපි දැන් අපේ හඳුනෝනේ අපිට වෙන්නේ අනාත් අපි හැම අවුරුද්දකම අපි හඳුනෝනේ ගම් වතුර දාපු ගමන් මේ ප්‍රදේශය අත්හැරලා ගිහිල්ලා අනාත බඩුරියක් ගන්න. එතන ගියාපුවාමත් දෙන බඩු මල්ලත් හොරකම් කරන් යනවා. නොයෙක් කෑම නැතුව ඉන්නවා. හැබැයි මම කිසිම දවසක මම නම් මේ ස්ථානයේ පන්සල රජ මහා විහාරය චෛත්‍ය විසාට කඩන ගිහින් තිබෙනවා. ඒ වගේම මේ ගෙට ඉස්සර තව ගයක් කඩන් ගියා. දැන් මේ ගෙට් කඩන් ගිහින්. තවම අපිට තව වෙනකලුත් කිව්වනේ අපි මේකට ගත්ත පියවර මෙන්න මේක ගත්තා. ඔයාලට මේක ඉඳන් දෙන්න කියලා. අපිට දෙන්න දෙන්න දෙයක් නැති නිසා නැවතත් මං කතා කරා. අවසරයි අපේ හාමුදුරුවනේ ඇත්ත වශයෙන්ම ඔබ වහන්සේගේ අනුශාසනාව අපි පිළිගන්නවා. හැබැයි මම මතක් කරන්න ඕනේ මුළු ලෝකයේම කාලගුණික වශයෙන් බරපතල විපරියාසයක් වෙලා තියෙනවා. මහා දැවැන්ත ජල කඳක් මුහුදට එකතු වෙමින් පවතිනවා. මුහුදු මට්ටම ඉහළ යනවා. ඒ වගේම ග්ලැසියර දිය වෙනවා. අයිස් කඳු දිය වෙනවා. ඒවා කඩාගෙන හැලෙනවා. ගෝලීය උෂ්ණත්වය වැඩි වෙලා. ඒ නිසාම තමයි අපට දේශගුණ අවබලපෑම් අවම කිරීමේ වැනි ව්‍යාපෘති ජාත්‍යන්තරයෙන් අපට ලැබිලා තියෙන්නේ. අපට ලැබිලා තියෙනවා රුපියල් මිලියන 15,000ක් ශ්‍රී ලංකාවට. එතකොට අපිට මේකේ බරපතලකම තේරුම් ගන්න පුළුවන්. මෙපමණ මුදලක් ඇයි මේ ලංකාවට ලබා දීලා තියෙන්නේ? ඒකට හේතුව තමයි වර්ෂාපතනය. අපට මේ නිර්තදිග ඊසාන මේ නිර්තදිග නම් මෝසම් අපට දෙකක් තියෙනවා. අන්තර් මෝසමකුත් තියෙනවා. මෝසම් තුනක් තියෙනවා නේද? එතකොට මෝසම් තුනකින් අපට වර්ෂාව ලැබෙනවා. ඒතකොට ලෝකේ මේ වර්ෂාපතනය වැඩි වෙච්ච එක, නියඟේ වැඩි වෙච්ච එක, ඒ බලපෑම අපට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඉතින් ඒකට අපි ශක්තිමත්ව මුහුණ දෙන්න මේ ජාත්‍යන්තරය සමග පවා අපි එකාබද්ධ වෙලා මේ ජනතාවට ඒ අවශ්‍ය කැඩී බිඳී ගිය දැන් අපිට මේ අපේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සීමාවන් වලින් ඔබ්බට ගිහිල්ලා අපි
සමහර පාසල් වල තාප්ප ඉදි කරනවා නායකයෝ වගේ සමහර දෙවන්ත සංවර්ධන නිසා අපි ඒකත් පිළිගන්නවා ඔබවහන්ස කියන එකත් දැන් අපි 18 වංගුවේ පාරේ අපි කිසි කලබලයක් නැතුව ගියා පුංචි පාරේ දැන් අර මහා පිපිරීම් කරලා දැන් ඒ පාර හැමදාම මහා දෙවන්ත විදියට නාය යනවා ඉතින් ඒක නිසා මේවා මේවට අපිට මුහුණ දෙන්න වෙලා තියෙනවා හැබැයි මං හිතන්නේ නැහැ ජලාශය නිසා ඔබවහන්ස කියපු අර මොයේ කට පිළිබඳව ඒක නම් මම දන්නේ නැහැ මම හිතන්නේ මේ පිළිබඳව ඔබතුමා මොයේ කට පිළිබඳ කියන ඇත්තටම විශාල ජලා ජලය සමග මොයේ කටේ වැලි එතනදී තැන්පත් වෙනවා මට මතකයි 2012 වර්ෂයේදී විශාල ගංග වතුර ආපු වෙලේ එවලේ දිසාපතිතුමන් හිටියේ කිංස්ලිපර්නැන්ඩ් මැතිතුමන් අපි එකහු වෙලා තමුන්නන්සලාට මතක ඇති අපි මේ මොයේ කට කපලා වතුර ඇරියා ඉතින් මොයේ කට පිළිබඳ නිරන්තර මේ මේ පසුවිපුරමක් කරනවා නම් ඒක ඉතා වැදගත් එතන ගැටලුවක් තියෙනවා මම අර අර මහත්මිය කරපු කතාවට පොඩ්ඩක් පිළිතුරක් දෙන්නම් අර වේගිය ගේට්ටුවේ පාලනය කරන ඊට ඒව අපි ඉතාමත් සූක්ෂමව සියලු දේවල් වසර ගණනාවක් අධ්‍යයනය කරලා කරන්නේ ගේට්ටු ඇරීමෙන් පසුව හරියට කිලෝමීටරයක් පහලින් ගේට්ටු වල උසට මෙතුම සඳහන් කර අඩි 20ක උසට අපි අමුණක් හදලා තියෙනවා රිදී බැඳියැල්ල රජ කාලේ හදපු අමුණට සමගාමීව එතන අමුණෙන් ඒ වේගිය සම්පූර්ණයෙන් පාලනය වෙලා වැඩි වතුර මාගල්ල ජලාශයට යනවා. තව මෙතුමා කියපු ප්‍රශ්නෙට වැලි පිළිබඳ ප්‍රශ්නෙට ඇත්තටම වැලි සෑරීම නිසා ගංගාව අක්‍රමවත් තත්වයකට අනිවාර්යයෙන්ම පත් වෙනවා. ඒකටත් අපි විසඳුම් කීපයක් දීලා තියෙනවා. තමුන්නාසල උඩට කිලෝමීටර 40ක් ගිහිල්ලා බැලුවොත් බෙල්ලංගිරිය කියන ස්ථානයේ පොම්ප දාලා අපි මේ කල්ටිවේෂන් කරනවා. එතන ගල් වැටියක් දැම්ම සම්පූර්ණයෙන්ම ගඟ දිගටම අඩි 3ක ගං වැටියක් දාලා දැන් එතන සංරක්ෂණය කරලා තියෙනවා. ඒ වගේ අපි රුවන්ෙලිය මොලේලිය සහ ඔබතුමා කියපු සෙංගල්ලොය කියන ස්ථානේ ආනමිලන්දාව වැව් හතරට ගෙනියන්නේ ඉදිරියේදී පහළ දැදුරුවේ ව්‍යාපෘතියෙන් එතනත් අපි වැටියක් දාලා මේ ගං මේ තියෙන මට්ටම උස්සන්න භූගත ජලය මට්ටම ගේන්න ඒ උස්සන්න අවශ්‍ය කටයුතු කරා. අධ්‍යක්ෂතුමනි දැන් මට තියෙන ප්‍රශ්නේ දැන් ජනතාව චෝදනා කරනවානේ දෙසැම්බර් වලත් ගං වතුරක් එනවා. එතන මේ ඔක්කොම ගහගෙන යයි කියලා. ඔව් ඇත්තටම දැන් ඒක ඒක හොඳ මේ මේ ප්‍රශ්නයක්. ඒකට විසඳුම යම් යම් අඩුපාඩු තිබුණත් ඒව නිවැරදි කරගෙන අපි ජලාශයේ ජල මට්ටම ඇත්තටම ජලාශයේ සෑදීම අනුබෝධයක් තියාගන්නව බොහොම සරල දෙයක් ජලාශයේ ජල මට්ටම අඩු කරොත් වැඩිපුර ජලයක් රඳව ගන්නවා. ඔබතුමන්ලා ඒක හිතට ගන්න මම හිතන්නේ ඒක වැරදි විදියකට ගන්න එපා. අපි තමුන්නාන්සලාගේ යම් මේකක් තියෙනවනම් ජලාශයේ ජල මට්ටම තව දෙසැම්බර් වලදී අපි අනිවාර්යයෙන්ම අඩු කරනවා. අපි මේ ජලාශයේ හැදුවේ වාරි මාර්ග අක්කර ලක්ෂ ගානකට ජලය දෙන්න. ඒක දැන් මෙතනදී පෙනුන් නැති වුණාට අපි සමස්ත රටක් විදියටම රටේ ඒකායන ආර්ථික ඒකකයේ යුනිට් එකක් විදියට අපි කරන්නේ ලක්ෂ ගණනක් පවුල් වලට දිස්ත්‍රික් දෙකකට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 14කට ආනමඩුවට පානීය ජලය තිබෙන අපි ආනමඩුවට පානීය ජලය. ඒකට අමතරව අපි මේ පහළ ප්‍රදේශයේ ඒකේ රෂියන් චීන කට්ටිය අවුරුදු 30-40කට කලින් කරපු අධ්‍යයනවලත් කිව්වේ මේ ගං වතුර පාලනයටත් ගන්න. ඉතින් අපි ඉදිරියේදී නිවැරදි ජල කළමනාකරණ සැලැස්මක් මෙතුමන්ලා සමගත් සාකච්ඡා කරලා දෙසැම්බර් වලදී එන ඔබතුමිය අහපු එකට දැන් දෙසැම්බර් වලදී එන වර්ෂාපතනේ අපිට කලින් කියන්න පුළුවන්. දැන් අපි ඒවට ස්ථාන පහක රේඩර් සිස්ටම් මේ 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 සිස්ටම්ස් දාලා රේන්ෆෝල් අපිට ඉස්සර තිබ්බේ නැහැ. හොඳයි මං හිතන්නේ මේ ඉස්සර කියන්නේ මට නෑ ඉස්සර කියන්නේ ජලාශය සෑදීමට ප්‍රථම ඒ වගේ අපි ජල කළමනා ඒ කියන්නේ ඒ මේ මේ අතුගංගාවල අපේ ජල කළමනා කරන ක්‍රමයක් තිබුණා. අපි ජලාශය සෑදීමත් සමග ඒ කළමනාකරණය කරා. එතකොට ඇත්තටම මේ මේකේ වහින්නේ මාතලේ කඳු බෑවුමට ඒ ඒ ස්ථානෙත් අපි දාලා තියෙනවා කිලෝමීටර් 50ක් විතර. එතකොට ඔබතුමා පිළිගන්නවද 2012 ගං වතුරට මේ ඔක්කොම අහුවෙලා ගියේ? නෑ 2012 දී ඇත්තටම ජලාශය සාදලා ඔව ස්ථාපනය කරලා තිබෙනවා. 2012 දී වැහැපු වර්ෂාපතනයේ රෙකෝඩඩ් මේ රේන්ෆෝල් එකක්. ඒක මිලිමීටර් එක දිනක් තුල මිලිමීටර් 150ක් බැස්ස. ඒක ඒක එතකොට ඒ තාක්ෂණික උපක්‍රමයේ අපි සතුව තිබුණ නැද්ද? නෑ එතකොට නෑ එතකොට ඒ දැනි ඒ ඒ කියන්නේ මනින උපකරණ හයි කරලා තිබෙන්නේ දැන් තමයි හයි කළේ. එතකොට අපිට දැන් හුද ශක්තියක් තියෙනවා. ඒව අධ්‍යයනය කරලා කොච්චර එනවද කොච්චර ජලාශයෙන් නිකුත් කරන්න පුළුවන්ද පාලනය කරන්න අපිට හැකියාවක් තියෙනවා කියලා ස්ථිරෝම් කිය. අපේ ආරම්භක අවස්ථාවේදීම අපේ පරාක්‍රම බව රයිතුමා ගැන සඳහන් කළා. එතුමා මේ ආර්යගම වේලක් සකස් කරලා මහවන් සඳහන් වෙනවා.
අරවිත විඩත් බව කියලා. එතන ගම් ප්ලෑන් එකේ තියෙනවා කත්තන ඉඳලා අරවිත යව දක්වා වතුර ගත්තා. හිටපු රාජ්‍ය පරිපාලන ඇමතිවරයෙක් වශයෙන් කටයුතු කරපු පෙස්සපේරර මහත්මයා අපේ නායකරුත් එක්ක සම්බන්ධ වෙලා ඔබතුමා මම හිතන්නේ ඊයේ පෙරේද මුරුගල් තිබ්බා පාරකට පංජුකුලියේ එතනින් තමයි පාර දෙමනේ වතුර පාර. ඒකෙදි ඉංජිනේරු මහත්තුරු මොකක්ද ඇවිල්ලා කිව්වේ දැතුරුය අඩි 12ක් 14ක් පාත් වෙලා වැලට වතුර ගන්න බැහැ කිව්වා. එදා මෙන්නුම් කටයුතු කරපුවා. එතකොට තේරුම් ගන්න ඕනේ අපි දැතුරුවේ මොකද වෙලා තියෙන්නේ කියලා. මොකක්ද හේතුව වැලි ගැනීම. ඒ ගැන මම ඊහා කතා කරන්නේ. ඊළඟට මේ වැලි ප්‍රශ්න මේ ගම් වතුර ප්‍රශ්න ගැන. අපේ ඇමතිතුමා සඳහන් කළා වර්ෂා ලැබෙන ක්‍රම තුනක් ගැන. නේද? නිරිද්දික ඊසානදික වාසුලි වැහි කියලා වර්ගිකුත් තියෙනවා නේද? ඈ සංවහන වැහි කාලේ. ආ ඒ කාලේදී වැඩි වර්ෂාපතනයක් අනිවාර්යෙන් ලැබෙනවා කියන අපි තේරුම් ගන්න eBay. මේ පසුගිය කාලය තුළ ඇති වුණේ වගේ ඩොනනෝ තත්ත්වයන් උනේ. ඈ එවැනි අවස්ථාවල මම හිතන්නේ ඔබතුමාලා කල්පනා කරන්න ඕන. මොකද මහවැලි මේ දැදුරේ ගලන්නේ අරමේ කඩේ ඉඳලා නියංගොඩ ඉඳලා පටන් ගන්න. නියංගොඩ ඉඳලා පටන් ගන්න දැදුරේ මෙතනින් තමයි අවසන් වෙන්නේ. සබ්බා නදී වංග කතා කියලා බුදුහාමර සඳහන් කළා තියෙනවා සියලු ගංගා වංගු සහිතව ගමන් කරන්න. ගංගා ඇරදලා කෙලින් කරන්න අපිට බෑ. ඒක ස්වභාවය. එතකොට මේනේ අපට පුතේ කිව්වේ මොකද ඒ කඳු මුදුනට වදින වැහි තමයි මේ මේ යට වුනේ. දැඩි වර්ෂාපතනයක් දැදුරේ දා එනවා. එතකොට මේ විශේෂයෙන් ඊතානිතික මෝසං කාලයේදී වැඩි වර්ෂාපතනයක් ලැබෙනවා මේක. නිරිද්ද මෝසං කාලයේ ලැබෙනවා යම් විදියකට වතුර සාමාන්‍ය මට්ටමින් දැදුරේ පිරීලා යනවා. ඊසානිතික මෝසමේදී වැඩි වතුරක් එනවා. ඒ අතරතුරේදී වාසුලි වැස්සක් නැත්තම් සංවාන වෙහිලා තියලා වැඩි වර්ෂාපතනයක් ආවොත් ඔබතුමාලා වාරි මාර්ග වේල්ලේ වැඩ කරන වතුර වශයෙන් මම ඉල්ලා හිටිනවා. ඔබතුමා ඒ පිළිබඳ අවධානය යොමු කරලා කල් ඇතුව ඔබතුමාලගේ ජල මට්ටම අඩු කරගන්න. ඔබතුමාලා ජල මට්ටම අඩු කරගන්න. ඒක මම කියන ප්‍රධාන දේ. එහෙම නැති වුණොත් මේ දැදුරේ කියන්නේ අනිත් නිම්න වගේ නෙවෙයි. අනිත් නිම්න මහවැලි නිම්නේ කියන ගලන්නේ ගල් වලට තියෙන ප්‍රදේශවල. මේ දැදුරේ නිම්නය දිගනම වැලි සහිත නිම්නයක් තියෙන. ඔබතුමා අධීක්ෂණය කරලා බලනවා නම් මම කියන කාරණේ ඇත්ත බොරුද කියලා ගන්න. එතකොට වැලි තයිද නිම්නයක් යට තියෙන්නේ කුඩුපස් තට්ටුව. උඩ තියෙන කැටි වැල තට්ටුව. වේගෙන් වතුර පාර අඩු වෙනකොට වේගෙන් එන වතුර පාර යූරිය හැපිච්ච ගමන් කුඩුපස් තට්ටුව දියුණා යූරම ගලවගෙන හැලුණා. මේ ඇත්ත කතාව කියන්නේ හොඳට තේරුම් ගන්න ඔබ අධීක්ෂණයක් කරලා බලන්න මම කියන බොරුණා. ඒ නිසා තමයි මම කියන්නේ අපි මම අවුරුද්දේ මම මානවංග පන්සල වෙහෙරකලේ පන්සල ඒගොල්ලෝ ගිහිලා තියෙනවා පීනගෙන ගම් වතුර පිරලා තියෙන වෙලාවේ දැන් ඒකට එන්න බැහැ අපිට. ඒ තරම් වේගෙන් වතුර පාර ගන්න මම කියන්නේ මම සද්ද තින්දි මේ කියන්නේ. ඒ නිසා ඔබතුමාලගේ බේල්ලේ ජල ප්‍රමාණය අර කිව්වා මේකක් තියෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි මම කියන ඉල්ලීම මෙච්චරයි. මේ දැදුරේ සම්බන්ධ ඔබතුමා අමතුමා සඳහන් කළා විදේශ ආධාරය යටතේ වේලි වඳිනවා කියලා අතන මම කියන්නේ කොට ටිකක් ගහලා හරි හොර කොට ටිකක් ඔබතුමාට පුළුවන් ගන්න දැව ඈ ඔබතුමාට දැව ගන්න බොරු කියන්නේ බබට ඇත්ත කතාව කියන්නේ ඔබතුමාට දැව ගන්න පුළුවන් හොර කොට ටිකක් අරන් දීලා මේ දැතුරේ හරස් කරලා තැන් තැන් වලින් කොට ගහලා වේලි ටිකක් වැලි කොට හරි දාලා ගොඩ කරලා ඒකේ එන ජල ප්‍රමාණය සීමා කරලා ගොඩ කරන්න හදන අවස්ථා පහක් මේ කරන්න. එතකොට මොකද වෙන්නේ මේ දැදුරේ උඩට ගලන වඩදිය සම්පූර්ණයෙන් නවතිනවා. වඩදිය නැවතුන මේ මිනිස් ගෝවිතම් කරන්න පුළුවන්. හරිනේ මේ මිනිස්සුන්ට බොණ්ඩ වතුරුණේ නැති වෙනවා. වඩදිය ආපු ගමන් මේ මිනිස්සු අපේ ගෝවි ජනතාව මේ දැදුරේ වතුරාර ගෝවිතම් කරන්න. තමන්ගේ පලාකොටු ගෝවිතම්පත් ඔක්කොම කරන්න. වඩදිය ආපු ගමන් ඔක්කොම ඉවරයි. මිනිස්සුගේ ජීවන රටා ඉවරයි. හරකවලු වතුරු ටිකක් නැහැ. මෙන්න මේකයි ඔබතුමා විසින් කළේ උදේ මම කියන පැහැදිලි දෙොච්චරයි. ඔබතුමාට කියන්න තියෙන මෙච්චරයි. ඔබතුමාට ගන්න පුළුවන් හොරකොට ඕන තරම් තියෙනවා. අනදී යමෙත්තුමා විදියට බෑ කියන්න බෑ. පැහැදිලිව මම කියන්නේ ඒකයි. ඔබතුමාට ගන්න පුළුවන් කොට අරගෙන ඔබතුමා රාජ්‍ය රජයේ මුදල් අරගෙන
දදුරේ හය පොලකදී වැඩියද නැහැ හය පොලක් හදන්න හය පොල හරස් කරන්න හරස් කරලා කොට දාලා වැලි කොට ගහලා ක්‍රමක්‍රමයෙන් මේ දහදන්න වෙන මොකුත් නියමං ගන්න එතකොට දදුරේ ප්‍රශ්න ඉවරයි ඔන්නෑම තිබුණි අභියෝගය අපේ නායක හඳුරුනේ ඇත්ත වශයෙන්ම ඔබ වහන්සේගේ අනුශාසනාව අපි පිළිගන්නවා ඒ පිළිබඳ කිසිම ඔබ වහන්සේ රජ කාලේ ඉඳලා ඉතිහාසය සහ මේ භූගෝලීය තත්ත්වය පිළිබඳත් ඉතාමත්ම ගැඹුරු විමර්ශනයක් කරා. හැබැයි ඉතින් අපේ ආන්දරුවනේ අපිට මේ අර අපි හොරකොට දාලා වැලිකොට්ට දාලා අපිට එහෙම කරන්න පුළුවන් අපි එක තැනක වැලිකොට්ට දාලා කරනවා මේ අපි කන්දකාඩු අපි කරනවා මොකද අල්ලේ ගඟ බොහොම පළල් වෙලා බොහොම හිමින් ගලන්නේ අපිට ඒක කරන්න හැකි දැන් දැදුරේ වගේ එක හරියට අතිසාරයට අමුඩ ගැහුවා වගේ වෙනවා වැලිකොට්ට හරි හොරකොට හරි දැම්මොත් ගලෝගෙන යනවා හඳුරුවනේ නේද ඒ වගේම අපට වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ අපි කරනවා නම් අපි මේ තිරසාර වැඩක් තමයි අපිට කරන්න වෙන්නේ අපේ හඳුරුවනේ අපට අමුණු ඔබ වහන්සේ කියපු අමුණු හදන එක අපි පිළිගන්නවා ඒ අමුණු හදන්න ඕනේ මේ වතුර හරවන ක්‍රමයක් ඒකත් ජලාශ හැදීම වගේම තමයි තවත් කෙනෙක් තර්ක කරන්න පුළුවන් යම් කාලෙකදී මේ අමුණ නිසා වතුර ඉර වෙලා අපේ ගම යට වුණා කියලා. ඔව් මේක එකම කාසයක දෙපැත්ත වගේ කාරණයක්. අන්න හරි. වාරි මාර්ග දෙපාර්තමේන්තුව පැත්තට මම ඍජු ප්‍රශ්නයක් යොමු කරනවා. ඉංජිනේරුතුමා දැන් අපි විකල්ප නිදර්ශන අනන්ත ප්‍රමාණ කතා කළා. ඇත්තටම මේ සිද්ධියට මේ ඉවුරු කඩාගෙන යාමට ඍජුව හේතුන කාරණාව මොකද්ද දෙපාර්තමේන්තුව විදිහට ඔබතුමා අඳුනගෙන තියෙනවද මොකක් හරි ඍජු කාරණයක් මේ වෙනකොට? ඉතාමත් පැහැදිලි. දැන් මං කලිනුත් කිව්වා යම් අවස්ථාවන් වලදී වංගුවක් විශාල ජලපහරක් ගන්නකොට අනිවාර්යෙන් මේ ඇතුලේ ප්‍රදේශයේ වැලි හෝ යම් කිසි ඝන ද්‍රව්‍ය එකතු වෙනවා ඊට පස්සේ දැන් මෙතනත් පැහැදිලිවම පේනවා ඒක ඉතාමත් පැහැදිලිව අර ඉවුර බැලුවොත් එහෙම මේ පැත්තේ අඩි 500ක් දිගට වැලි තියෙනවා අඩි 5ක් උසට වැලි තියෙනවා ඒ වගේම එහා පැත්තේ තවදුරටත් කියනවා නම් ඝන ගස්කොළ තියෙනවා මේ පැත්තේ තියෙන සියුම් පස් තට්ටුවක් සියුම් වැලි ඒක ඉතාමත් පැහැදිලිව පේනවා එතකොට ජලපහර ඉතාමත් පහසු මාර්ගින් හැමතිස්සෙම ගමන් කරන්න උත්සාහ කරනවා එතකොට මෙයා ගන්නේ මේ පහළ තැන තමයි නිතරම ගමන් ඒතර අරීට වඩා අඩි 5ක් 5කින් ඒ නිසා මෙතනින් ගමන් කරලා මේ තිබ්බ කාදනේ ඒ කාදනය අපි මං ඉස්සෙල්ලා කලින් කිව්වා වගේ ආකෘතියක් තමයි හැම ඇලකම ගිහිලා බලන්න කිලෝමීටර් 20 30 යන ඇලවල් වල වංගුවේදී හැමතිස්සෙම ඒක කිසිවක් කිසි කෙනෙක් කරපු දෙයක් නෙමෙයි ඒක ස්වභාව ධර්මයෙන් විසින් ජලය ගලද්දි වෙනද ඒකට ප්‍රධානයි මම මෙහෙම කිව්වොත් දැන් ඔබතුමාගේ කාරණේ පැහැදිලි දැන් මේ ස්වභාව මිනිස් ක්‍රියාකාරකම් හෝ සංවර්ධනය හෝ ස්වභාව ධර්මයේ විහිරුවීම මොකක් හරි වෙලා මේ දේ වෙනවා හැබැයි මේ දෙන් පීඩාවටපත් වෙන්නේ මේ මිනිස්සු දැන් අපි මේ මිනිස්සුන්ට මේකට මොකද්ද කරන්න පුළුවන් හරි අන්න ඒකයි වැදගත් මම දැන් ඒකෙදි අර මන්ත්‍රීතුමා සඳහන් කර පරිදි අපි වෙන දිහාකට ඇත්තටම ප්‍රශ්න යොමු කරන්න ඕනේ ප්‍රශ්නේ හරියට හඳුනාගත්ත එකට විසඳුමක් හරියට කිව්වා ඒක තමයි වෙන්න ඕනේ මම හිතන ඔබතුමාලාගේ මාධ්‍ය තුලින් වෙන්න ඕනේ ප්‍රශ්නේ ඍජුවම මුළු ජනතාවටම රටටම දෙන එක ඒක අපි නිවැරදිව හඳුනනවා එතකොට ඊට පස්සේ වෙන්න විසඳුම වෙන්න මේක විසඳුම වෙන්න ඕනේ මන්ත්‍රීතුමා කිව්වා වගේ මෙතනදී ඇත්තටම සියලු දෙනා කමිටියක් විදියට හරි කතා කරලා මේ තියෙන බැලි යම් කිසි මට්ටමකට ජලය දැන් ගලන මට්ටම තියෙනවනේ අන්නේ මට්ටමට පරීක්ෂා කරලා GSMB ආයතනයේ සානිත් ආයතනයේ තමක මේව කරන්න. ඒතකොට මෙතන තියෙන ප්‍රශ්නය අවම. News First Gammatta. තිරිය මිනිසුන් උදෙසා. News First Gammatta. තිරිය මිනිසුන් උදෙසා. ගරු ඇමතුමා මුලින්ම ආරම්භ කරනකොටම ප්‍රකාශ කළා මේ ගංගා ද්‍රෝණි 10ක් අපි අධ්‍යයනය කරනවා කියලා මම හිතන්නේ මෙතනදී අපි කිසිම අංශයකට දොස් කිව යුතු නැහැ මොකද අපි ලංකාවේ වාරි කර්මාන්තය ගත්තොත් කාලයක් තිස්සේ අලුත් වේලි ඉඳිකලා මොකද අවශ්‍ය නිසා ඒ වගේ දේවල් කරගෙන නමුත් අපි 1980න් පස්සේ දුටුවා හුඟක් මේ දේශගුණික අවබලපෑම් ඒ කියන්නේ නිසි වෙලාවට වහින්නේ නැහැ අපි හිතුවොත් ඔක්තෝබර් මාසේ මහ වැස්ස එනවා කියලා ජනවාරි එන්නේ ඒ ආදි වශයෙන් විවිධ විපර්යාස අපි දුටුවා. දැන් මේක මං හිතන්නේ ගුවි ජනතාවටත් රජයටත් හැම කෙනෙකුටම විශාල අභියෝගයක්. ඒ නිසා අපේ රජයේ ගරු එමෙතුමා මැදිහත් වෙලා
ඇත්තටම මේ දේශගුණේ කවබලපෑම අවමකී මේ ව්‍යාපෘතිය කියලා අලුත් ව්‍යාපෘතියක් ආවා. ඒකට තමයි එතුමා කිව්වේ රුපියල් මිලියන 15000 කතර මුදලක් ආවා කියලා. දැන් ලංකාවේ තියෙන විශාලම ගංගා 17ක් තියෙනවා. ඒ ගංගා 17න් 10ක අපි දුටුවා දැදුරුවයත් සමග. අපි දුටුවා විශාල හානි සිද්ධ වෙනවා මේ දේශගුණේ කවබලපෑම් වල හේතු නිසා. ඒ අනුව මම අනික් ගංගා ගැන කතා කරන්නේ නැහැ. නමුත් දැදුරුවය දැන් මට කරු යමතුමා මේකට එන්න කියලා කිව්වම මම කල්පනා කළා මොකද්ද මම ඇවිල්ලා මෙතන ප්‍රකාශ කරන්නේ. මම හිතුවා අපේ අධ්‍යයනයක් අපි කරන ඒ අධ්‍යයනයේ දැදුරුවේ එක ගංගා ද්‍රෝණියක්. මේ ගංගා ද්‍රෝණියේ අධ්‍යයන කටයුතු අපි ආරම්භ කරනකොට මේවැනි දේවල් මම හිතන කරු ස්වාමින් වහන්සේත් ප්‍රකාශ කළා. දැන් ඇත්තටම මේ දැදුරුවේ දිග කිලෝමීටර් 142යි. ඒ වගේම තමයි ද්‍රෝණියේ වර්ගඵලය ගත්තොත් එහෙම වර්ගඵලයේ මං හිතන්නේ ද්‍රෝණියේ ඒක තියෙනවා වර්ග කිලෝමීටර් 2600ක් විතර 2400ක් 600ක් විතර ඕ දල වශයෙන්. ඊළඟට තමයි ජලාශය තියෙන්නේ අක්කර අඩි 60000ක් 65000ක් විතර. නමුත් බලන්න මේකට වැටෙන වර්ෂාව අපේ සුනිල් ප්‍රමාත්‍ය පැහැදිලි කළා වගේ මේ වේල්ල නොතිබ්බත් අද මේ වර්ෂාව ආව නම් මේ විදිහටම ගම් වතුර යනවා. ඉතින් ඒ නිසා අපි කොහොමද මේ ඉදිරියේදී මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්නේ? ඒකනේ අපි කාටත් අවශ්‍ය වෙලා තියෙන්නේ. එහෙම ගත්තොත් එහෙම අපි මේ දැන් අධ්‍යාපන අධ්‍යයනයක් කරන අපේ ගරු එමතුමා සඳහන් කළා බ්‍රිතාන්‍ය සමාගමක් එක්ක. හැබැයි පිටරට ආය ඇවිල්ලා කරනව නෙවෙයි, අපේ වාරිමාර්ග නිලධාරීන් තමයි හොඳටම දන්නේ මේක. මේ අධ්‍යයනය අපි මාස 18ක් ඇතුළත අවසන් කරනවා. ඒ අධ්‍යයනයේදී අපි බලාපොරොත්තු වෙන්නේ මෙවැනි විශාල ජලකඳක් එනකොට අපිට පුළුවන්කමක් තියෙනවද මේ ජලකඳ යම් ප්‍රමාණයකට පාලනය කරලා වෙනත් පැතිවලට හරවන්න. එහෙම නැත්නම් මේවත් ආවකාලික හිස්ව තියාගෙන අර ගරු සමයන්කෝ වගේ තරමක් හිස්ව තියාගෙන එන ජලකඳෙන් කොටසක් රඳවගෙන පල්ලෙහාට අවමහානි වෙන පරිදි ජලය නිකුත් කරන්න. මේවා අලුතෙන් අපි කල්පනා කරන විද්‍යාත්මක කාරණා. ඒ නිසා මම හිතන්නේ අපි මේ අධ්‍යයනය ලබන අවුරුද්ද අවසන් වෙන්න පෙර අවසන් කරනවා. ඊට පස්සේ ගරු එමතුමා මම හිතන්නේ කැබිනට් එකට ඉදිරිපත් කළා. ඒක ක්‍රියාත්මක කරන්න ඕන කරන මුදල් හදල් අරගෙන ඉස්සරහට කටයුතු කරන. ඒ නිසා මම කියන්න කැමති මේක සම්පූර්ණයෙන් අමතක වෙලා නැහැ. මේ යුරුකාදනය ඒ වගේම තමයි වැලිගොඩ දැම ඒවටත් යම් යම් නීති රීති අපි උපදේශ මාලාවල් ඒ අධ්‍යයනයත් සමග ඉදිරිපත් කරනවා. ඒතකොට මම හිතන්නේ රජය අනිවාර්යෙන් මේවා පිළි අරගෙන ඉස්සරහට ඒ කටයුතු ක්‍රියාත්මක කරන්න මම හිතන්නේ ගරු එමතුමා ප්‍රමුඛ කටයුතු කරනවා අපේ පැත්තෙන්. අපේ දැන් රටේ උද්ගත වෙලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මේ උද්ඝෝෂණ කියන එක. අපි ඇත්තෙන්ම සිරස මාධ්‍යයට අපේ ගරුත්වය පුදනමනවා. මොකද මම හරිම ආදරය කරන මාධ්‍යයක්. අපේ මූද ගලත් ඒ සුනාමි ඇති වෙච්ච වෙලාවේ ක්‍රියා කරපු එක සම්බන්ධවෙද්දී S2 කඳුළු ඇවිල්ලා තියෙනවා අපිට. නමුත් තව මාධ්‍ය අතර තියෙනවා. අපි රජයක් හැටියට යම් කිසි ක්‍රමවේදයක් කරනවා. අපි කියන්නකෝ මේකේ සංවර්ධන වැඩකටුත්තක් කරනවා. එහෙම නැත්නම් මොනවා හරි ව්‍යාපෘතියක් මෙහාට ගේනවා. ඒ ගේනකොට මේ ගංගොල ඉන්නවා මේ පණ්ඩිතයි කියන හතර පහ දෙනා සමා වෙන්න ඕන කිව්වට මේ උදවිය කරන්නේ මොනවා හරි මේකට විකල්ප ක්‍රමවේදයක් අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා ඒක නැති කරන ආකාරය මම උදාහරණයක් ඇටට ගියොත් අර සීඩ් ෆැක්ටරිය 1100කට මේ රස්සාවල් දෙන්න අද තීරණය කරලා තියෙනවා. ගමේ 6 දෙනෙක් 49000ක් ආරච්චි කට්ටුව බරබණ්ඩලේ ජනතාව ඉන්නවා. ඒකේ 4-5 දෙනෙක් පමණක් එකතු වෙලා ඒ ක්‍රියාමය දිසාපතුමක් දන්නවා ක්‍රියාමාර්ගය නවත්තලා. එවැනි ක්‍රියාමාර්ගය කියන්නේ රජයක් වෙච්චාම ආයතන හදලා තියෙනවා. අපි කියමු මේක ජල කරාමා කර්ම. ඒ වගේම වාරි මාර්ග වෙනම. එතකොට පරිසරය, එතකොට භූවිද්‍යායක, එතකොට තව ආයතන හදලා තියෙන ඒ අංශයෙන් ඒ ඉංජිනේරුවරු දාලා ඒකේ තත්ත්ව වාර්තාවක් ගන්න. හැබැයි ඒ වාර්තාවල් සියල්ලක් අරගෙන කරන්න හදන හරි ව්‍යාපෘති මේ ගමක ඉන්න 3-4 දෙනෙක් එක්ක අහුවෙලා ඊට විරෝධය පාලා ලක් කරනවා. මේක කිව්වට සමා වෙන්න ඕනේ. මොකද දැන් දිගින් දිගටම යනවා. හැබැයි පෙළක් මාධ්‍ය ආයතනක් තියෙනවා. මාධ්‍ය ආයතන විසින් මේ ක්‍රියාවට නඟනවා. මාධ්‍ය ආයතනෙන් කියනවා හරි උඹලා දැන් පටන් ගනිල්ලා මම දැන් වීඩියෝ කරනවා කියලා. ඉතින් මෙවැනි බරපතල් අපරාධයකට ඔබතුමා අපිට චෝදනා කරනවද? නෑ නෑ. ඔබතුමා නෙවෙයි මම කියන්නේ මාධ්‍ය ආයතනවල එහෙම දෙයක් තියෙනවා. ඇතැම් මාධ්‍ය. ඔව් ඇතැම් මාධ්‍ය. ඉතින් එවැනි ක්‍රියාමාර්ග කිරීම සම්බන්ධව තමුන්නාන්සලා ගත යුතු ක්‍රියාමාර්ග තියෙනවා. නමුත් ඒ නියම අධිකාරිත්වය තුළ කෙරෙන යම් රාජකාරියකට ඉඩ කඩ දෙන්න ඕගොල්ලෝ. අපි මේ තමුන්නාන්සලාට කියනවානේ මේකෙන් වැරදිච්ච බොහෝ තැන් තියෙනවා. ඇත්තෙන්ම කියනවනම් අපේ මේ මහත්තුරු ටික මේකේ ඒ දවස්වල අපිටත් නවත්ත ගන්න බැරුව ගියා. මොන විදිහෙන්වත් මම එතකොට අපි
මම පළාත් සභා මන්ත්‍රීවරයෙක් හැබැයි මෙතුමන්ලා පස් දෙනා එකතු වෙලා ශේෂ්ඨාධිකරණේ නඩුවක් දාලා මේ සම්බන්ධ අතර ඒක 165ක් 70ක් හොදයි නමුත් මමට දැන් දකින්නවා මේකෙදි අනවසර වැලි ගැනීම නෙමේ නිත්‍යානුකූලව දිසාපතිතුමා හරහා රජයට මේ ටික වැලි ඉවත් කරගෙන හරියට මේ දදරුව කෙලින් කෙරුවා නම් ඒක හොඳයි යන මග. එහෙම නොකරොත් තව ඊළඟ අවුරුද්දක යනකොට මේ ගම්මු සියලු දෙනාම සංවිධානය වෙනවා මේ වැඩ කටයුත්ත හරියාකාරව කරන්න කියලා. ඒ බර තමයි දැන් අනිත් පැත්තට එන්නේ. අර යුගයේදී අහිරෙම තිබුණා මේ යුගයේදී දැන් මෙහෙම තියෙනවා. ඒ නිසා සියලු දෙනාම බුද්ධිමත්ව දැමතුමා අවිල්ලා තියෙනවා. මම ඉල්ලීමක් කරනවා අපි ආසන මේ මන්ත්‍රීවරයා හැටියට මේ විපතටපත් වෙච්ච සියලු දෙනාට ඔබතුමා අපේ අමාත්‍යංශත් එක්ක කතා කරලා ඈ ඔව් ඒක තමයි අර ඔබ වහන්සේ කියපු ක්‍රමවේදය ඒක අනුගමනය කරන්න. ඒක කරු ඇමතිතුමනේ මෙතන ඉඳලා පල්ලෙහාට අද වෙඩ කොටක් තියෙනවා. ඒ කඳන් ගහපු කූඤ්ඤ වගේ හදලා ගහපු ලොකු කඳක්. අඩි 25ක් 30ක් පොළොවේ මේ වැල්ලේ ඉඳලා යටට තියෙනවා ඒ කඳක්. ඒ පැරණි ක්‍රමවේදය අනුගමනය වෙලා තියෙනවා. ඒකෙත් යම් සත්‍යතාවයක් තියෙනවා. ඒක තමයි කියන්නේ තත්ත්ව වාර්තාවක් ගත්තාම ඒ අදාළ ආයතන ඒක මැදිහත් වෙලා ඒ වැඩ කටයුත්ත හරියට කරලා දෙයි කියලා. අපේ හාමුදුරුවෝ කියපු එකෙත් ඒක පිළිගැනීමක් තියෙනවා. නමුත් මේ වතුර ඇරීමේ සම්බන්ධව අපේ නිලධාරිතුමන්ලා ඉන්නවා. එතුමන්ලා ඒක මේ කරගෙන හැබැයි මටත් හිතෙනවා මේ පළාත්වල අපි මේ වෙච්ච හින්දා අවිතම හින්දා ඒක පොඩි කාර්මික දෝෂයක් ඇති උරයි කියලා. මං කියන්නේ 10%ක්වත් එතන මේක වුණා. අපි අර පරිසරයේ අවුරුදු ගානක් උපන්දා ඉඳලා දකින ගම් වතුරක් නෙමෙයි මේ පාර ආවේ. ඉතාමත්ම හැඩපාරයි. අපි මෙහි ඉඳලා දදුරුවෙන් එහා පැත්තට පීඩන අපි අපේ හාමුදුරුවෝ කිව්වා මේ පාර පීනනවා නෙමෙයි අපිට කිට් වෙන්නවත් බැරි සයිස් එකට ඒ වතුර ජල කඳ ආවා. මේ ගම් වතුරේ බලපෑම නිසා අඩාල වෙච්ච ජන ජීවිතේ නැවත ගොඩනගා ගන්න දිසාපතිතුමා හරහා අපිට යෝජනාවල් මේ මං හිතන්නේ හොඳම යෝජනාවන් එන්නේ අත්දැකීම් තුලින් මේ ගම්වැසියන් තුලින් දිසාපතිතුමන් හරහා යෝජනා ජනතාවට ලබා දීමේ හැකියාව තිබෙනවා කියලාද ඔබතුමිය කියන්නේ? නැත්නම් ඔබතුමිය විසින් ඒවා ක්‍රියාත්මක එමතුමාට යොමු කළොත් අපි ඒ ගැන මේ ක්‍රියාත්මක කරන්න මෙතුමන්ලාට මේ ගමේ ජනතාවට දැන් ඔබතුමියට ලැබෙන යෝජනාවට පිළිතුරු යෝජනා පිළිතුරු ලිපියක් ලැබෙනවා අනිවාර්යයෙන්. ඔව් ලිපියක් පමණක් නෙමෙයි අපිට හැකි ක්‍රියාත්මක වෙනවා ලිපියකින් දන්නන්න පුළුවන්. ඒ තාක්ෂණික කරුණු ඔස්සේ කතා කරපු නිසා විශේෂයෙන් අමාත්‍යංශ නිලධාරීන් ඒ අතින් දකිමු නිසා තමයි මම ඒ සඳහා ඉඩ දුන්නේ. අවස්ථාව තිබුණේ මම කල්පනා කරන්නේ මම තවත් කාර්යයක් මතක් කරන මේ අවස්ථාවේදී මට පුළුවන් ඔබතුමාලා කියපු සියලුම මේ ජනතාවට වෙච්ච හානි සියල්ලක්ම අපේ ග්‍රාම නිලධාරීන් මගින් අරගෙන ඒවා තක්සේරු කරලා යම් කිසි ක්‍රමයකට වාරි මාර්ග අපේ ඇමතිතුමාට යොමු කරන්න මන්ත්‍රීතුමා සහ අපේ ප්‍රාදේශීය ලේකම්වරු මගින්. නමුත් අපි අපදා කළමනාකරණ අමාත්‍යංශයේ වෙතින් අපි මේවා ඉල්ලුවත් මේ වෙනකොට දිසාපතිතුමා මට මේ තක්සේරු කරලා ඉවලා මට වන්දි ගවන්න වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ හැකියාවක් නැහැ. ඒක අපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවට යවන්න. දිසාපතිතුමා මම කිව්වේ අර අපි පැහැදිලි වශයෙන් කිව්වේ අපි ජන ජීවිතයේ අඩාල වෙලා තියෙනවා නම් කිරි වගාවට අවශ්‍ය තනකොළ වගාවන් වගේ අපේ IMD එකේ නැත්නම් වාරි මාර්ග කළමනාකරණ අංශයෙන් අපි මේ කුඩා කණ්ඩායම් වලට කුඩා ව්‍යවසායකයින්ට අපිට උදව් කරන්න පුළුවන් කියන එක. ඒත් මහ පරිමාණ ව්‍යවසායකයින්ට අපිට මැදිහත් වෙන්න පුළුවන් කමක් නැහැ. කුඩා පරිමාණ ව්‍යවසායකයා නැත්තම් ගමේ පුංචි අමතම අපි පොඩ්ඩක් හඳුන්වලා දෙමු. කොයි කොයි අංශ වලට දමාතෙන් ශහරය මැදිහත් වීම වෙන්න පුළුවන් කියලා. ඔව් අපිට පුළුවන් මේ IMD එක හරහා අපි ඇතුගල මැතිනියටම දෙනවා මේක එතුමියනේ මේ වැඩේ කරන්නේ. මම හිතන්නේ වාරි මාර්ග අමාත්‍යංශය කිව්වහම එහි ප්‍රධාන කාර්යාවලියේ කාටත් වැටහෙනවා ඇති. ඒ අතරම අපිට තියෙනවා ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම කියලා. එතකොට අපිට මේ සියලු වශයෙන්ම මේක කරන්න කාර්යභාරයක් පැවරිලා නැහැ. නමුත් මේ ජල ගැලීමක් ආශ්‍රිතව ගොවි ජනතාවගේ ජීවන තත්ත්වයට මේ ඍජුවම හානියක් වෙලා නම් ඒගොල්ලෝ නැගී හිටිනකන් මම උදාහරණයක් දෙන්න. අර කුකුල් ගවිපලට හානි සිද්ධ වුණා කියලා කිව්වා, තුන වගාවට හානි සිද්ධ වුණා කියලා කිව්වා. ඒ අංශවලට මැදිහත් වෙන්න ඔබතුමීට බලතලයක් තියනවද, පහසුකමක් තියනවද? අපි මේ කතාවට යමු වුණේ මං හිතන්නේ අර මහත්මිය කරපු යෝජනාව ඔස්සේ. අපි ගව පාලනය, අපි ගවි මහත්
ඉක්ම මහත්මීන් තම අපේ කණ්ඩායම වෙන්නේ කෘෂිකර්මාන්තය. ඔව්, අපේ ප්‍රධාන දේ තම කෘෂිකර්මාන්තයට ජලය සැපයීම. එතකොට එයින් යැපෙන්නේ ගොවි ජනතාව. ඒගොල්ලන්ට හානියක් වෙලා තියෙනවා නම් ඒගොල්ලන්ගේ ජීවන තත්ත්වය යම් කිසි අපිට සියල්ලම කරන්න අපට දැන් අපි රජ ආයතනයක් නේ. එතකොට අපිට නමුත් ක්ෂණිකව දැන් අර මෙත උදාහරණයක් විදිහට මෙතුමියන් බලසුවා මේ අක්කර භාගයක තනකොළ වගාව CO3 තනකොළ වගාව ගැන කතා කරන්නේ. ඒ වගේ දෙයක් විනාශ වෙලා තියෙනවා නම් අපිට ඒ දඬු ටික නොමිලේ ලබා දීලා ඒ වගේ දෙයක් කරන්න මැදිහත් වෙන්න පුළුවන්. කිසි මට්ටමකට ඒක මැදිහත් වෙන්න පුළුවන්. ඔව්, අවබලපෑම් ව්‍යාපෘති අධ්‍යයනයක් කරනවා. මේ අධ්‍යයනය කරන අතරදී ඔව් පුංචි ගොවියන්ට ඒ වගේ යම් කිසි ඒ කුකුල් පැටව ටිකක් ඒ වගේ අර යම් කිසි දායකත්වයක් ශක්තියක් ව්‍යාපාරවලට උදව් කිරීමේ හැකියාවක් නැහැ. අහිංසකයිනේ. මට චූට අවස්ථාව දෙන්න මේ ඩිස්ත්‍රික්ලේ කන්තුමා. ඔව්, ඔබතුමා ඩිස්ත්‍රික්ලේ කන්තුමා. දැන් මේ මම කිව්වේ මෙතෙක් කලක් ඒ තත්ත්වයේ තිබුණේ අපි මේ සියලුම දිසාපතිවරුන් මේ ගමතු අවස්ථාවේදී අපි විවිධ යෝජනා ඉදිරිපත් කරා රජයට දිසාපති සමුළුවලදී. ඉතින් මේ වර ඉන්ෂුරන්ස් නැත්නම් රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා මේ වන්දි සඳහා. දැන් අපිට ගිය සතිය වෙනකොට ආවා ඒ යෝජනා නිසා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ට සිදු හානි තක්සේරු කළා. ඒ රක්ෂණ ක්‍රමයේ තුලින් වන්දියක් ලබා ගන්නත් හැකියාව තියෙනවා. ඒ නිසා එවැනි අයගේ හානි තක්සේරු කරලා අපිට එවන්න කියලා. අපි ඒ නිසා දැන් සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් දැනුම් දීලා තියෙනවා ඒ කටයුත්ත. ඉතින් මම හිතන්නේ වැඩිමනත් වතුමා කරු ඇමතුමා කිව්වේ ඒ වාරි මාර්ග දෙපාර්තමේන්තුවට යමක් දෙන්න පුළුවන් නම් ඒ දේත් අපි නමුත් මේ සියල්ලක්ම තක්සේරු කරලා අපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින් යවන්න පුළුවන් කියලා. තක්සේරුවක් කිරී නැද්ද? තක්සේරුවක් කළා නැහැ. මොකද මේ මේ චක්‍රලේඛය ආවේ දැන් සතියක් ආවේ. ඒ කියන්නේ මේක අපි යෝජනා කරායින් පස්සේ මේ தත්වේ. ඒ නිසා එතකක් මුන්නේ ගෙවල් වලට සහ නැත්නම් නිවාස හානි සහ අනිකුත් ආධාර විතරයි දුන්නේ. ඉතින් මේ කාරණේ දැන් අපි ඉස්මතු කරායින් පස්සේ අවබෝධ කර ගන්න තියෙනවා මේ ගම් වතුර තත්ත්වය තුළ හුඟක් හානි සිදු වුණා ව්‍යාපාර වලට. දැන් මෙතන කිව්වා වගේ ඒ හානි සඳහා යම් කිසි ක්‍රමයකට රක්ෂණ අග්‍රහාර රක්ෂණ ක්‍රමයේ ක්‍රියාත්මක කරන රක්ෂණ බාර අරමුදල තුලින් වන්දියක් ගෙවන්න ඒගොල්ලෝ සූදානම් වෙලා තියෙනවා. අපි දැන්ට ඒ තක්සේරු කරන්න කටයුතු කරලා තියෙනවා වාර්තා අරගෙන. මම හිතන්නේ ඒකෙන් ලොකු සහනයක් ලබා ගන්න පුළුවන් වෙයි මේ සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ට. අවුරුදු 58ක අධ්‍යක්ෂින් මට මේ දැදුරේ සම්බන්ධයෙන් තිබෙනවා. මීට කලින්ම දැදුර එහා පැත්තේ උරේ අම්මා මගේ නිවස තියෙන්නේ. දැන් මේ මෙතෙක් වේලා සිදුණු කතා බහේදී පැහැදිලි වුණු දෙයක් තමයි මේ සම්බන්ධ විශේෂඥ දැනුමක් තියෙන මහත්වරුන් ඉංජිනේරු මහත්වරුන් කියන්නේ මේ වංගුවට එහා පැත්තෙන් තියෙන වැලිකන්ද ඉවත් කරුවොතින් මේ කාදණය නැතුව යනවා කියලා. නමුත් මේ කාදණය සිදු වෙන අවස්ථාවේදී එහා ඉවුරේ එක වැලියටයක්වත් තිබුණේ නැහැ. එහෙමනම් කොහොමද එහා ඉවුරේ වැලිකන්ද නොතිබී තිබියදී මේ කාදණය උනේ කියන එක මට ගැටලුවක් තිබෙනවා. ඒ වගේම අපේ ගොවි මහත්තයේ යෝජනාවක් ඉදිරිපත් කළා මේ දැදුරුවේ තියෙන වැලි ඉවත් කිරීම නෙමෙයි කළ යුත්තේ මේක තුලණය කිරීමක්. ඒ පැත්තේ වැලිකන්ද මේ පැත්තට තුනී කරලා තුලණය කරුවොතින් අර කරදිය උඩට එන එකත් නවතිනවා. අපේ ප්‍රශ්නත් බොහෝ දුරට අඩු වෙනවා. ඒ වගේම මේ දැදුරුවේ සම්බන්ධයෙන් මේ මීසර පරිසර සංවිධානයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ නඩුවේදී මේ පිළිබඳව අධ්‍යයනයක් කළා ජිනදාස කටුපත කියන භූගෝල විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයා විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ. එතුමාගේ වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා අවුරුදු 20ක් යනකම් 25ක් යනකම් මේ දැදුරුවෙන් වැලි ගැනීම කරන්න එපා. එහෙම නොකරුවොතින් දැදුරුව තිබුණු යථා තත්ත්වයට එනවා කියලා. ඒ වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණේ පිළි අරගෙන තියෙනවා. ඒ නිසා මං හිතන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් දීලා තියෙනවා දැදුරුවේ වැලි ගොඩ දැම්මේ තහනම් කියලා. මේ වැලි කඳු ලොකුවට දකිද්දී මේ වැලි ජාවාරම් කරුවන්ට ලොකු ආසාවක් තියෙනවා මේ වැලි කඳු ඉවත් කරගන්න. ඒ සඳහා යම්කිසි රාජ්‍ය නිලධාරීන්ව පෙළඹවීමකුත් තියෙනවා. ඒකත් අපි දන්නවා. ඒ නිසා මම ඉතා කරුණාවෙන් ඉල්ලනවා ඒ වගකීම් නිලධාරීන්ට මේ දැදුරුවේ තියෙන වැලි එක ඇටයක්වත් ගොඩට දාන්න දෙන්න එපා. මේ තුලනයක් කරන්න ඒ පිළිබඳව අපේ ගම්වාසීන්ගේ සහ ගොවි මහතුන්ගේ කිසිම විරෝධතාවයක් නැහැ. අනිත් එක තමයි දැදුරුවේ ජලාශය පිළිබඳව තියෙන ගැටලුව. දැදුරුවේ ජලාශය නිර්මාණය කිරීමේදී මේ දැදුරුවේ පහළ ද්‍රෝණිය පිළිබඳව කිසිදු පරීක්ෂණයක් සමීක්ෂණයක් කරලා නැහැ. එහෙම තමයි ඒක ඉදිකිරීම කරලා තියෙන්නේ. මේ දැදුරුවේ පහළ ද්‍රෝණිය මේ ගොවි සංවිධාන නියෝජිතව ඉන්නවා. තවත් මේ පරිසරය සම්බන්ධ උනන්දුවක් දක්වන නියෝජිතුන් කිසිම කෙනෙකුෙන් අදහස් විමසීමක් කරලා නැහැ මා දන්නා තරමින්. ඒ නිසා දැදුරුවේ ජලාශයත් ග්‍රාම නිලධාරිතුමා ප්‍රශ්න රාශියක් එනවා. අපි එකින් එක ගමු. ඒ නිසා මේ බරපතල චෝදනාත් ඉදිරිපත් කරනවා. මොකද මේ
අපිට මම එකක් කියන්න ඕනේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අවසරයක් අවශ්‍යයි කියන එක මේ ගංගා ද්‍රෝණිවල වැලිගොඩ දැමීමට එහෙම එකක් නැහැ. ඒක අපට අපට අපේ නමුත් අපි වාරිමාර්ග පනත මේ සංශෝධනය කරන්න. ඒ වගේම අපි මේ 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 සම්බන්ධයෙන් අපි අපිට තියෙන බලය නෛතික බලය වැඩි කරගෙන අපේ අවසරයක් මත පමණක් මේ කළ යුතුයි කියන කාරණාවට අපි එන්න දැන් කටයුතු කරගෙන යනවා. ඒ නිසා කරුණා කරලා පරිමාර්ග දෙපාර්තමේන්තුවට මේ ඇඟිලි දික් කරන්න පුළුවන් කමක් නැහැ මේ වැලිගොඩ දැමීමේ ප්‍රශ්නේදී. එහෙමනම් මේකට ඒකට අදාළ අනිත් රාජ්‍ය දෙපාර්තමේන්තුව අමාත්‍යංශ ඒව ගෙන්න ගන්න ඕනේ. එකක් නැත්නම් වැරදි චිත්‍රයක් එනවා මේ රටේම තියෙන ගංගාවල් වල වැලි වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගොඩ දානවා කියලා. හැබැයි මම එකඟ වෙනවා වසර මිලියන ගානකට පෙර මේ ගඟ ගලලා ඇති මේ මේ ප්‍රදේශයේ. ඒක ඒක ඇත්ත. ඒක ඊටාත්ම සත්‍ය කරුණක්. ඒ ඒ වගේ තමයි යාන්නෝ අපි දැකලා තියෙනවා. ඒ නිසා අපි මේ මේ වැලිගොඩ දැමීමේ කතන්දරයට අපි අපි අයිති නැහැ. අපි සම්බන්ධ නැහැ. News First Kammetta. තිරිය මිනිසුන් උදෙසා. News First Kammetta. තිරිය මිනිසුන් උදෙසා. ඕනෑම තැනක අපි ගඟ වතුර පාලනය කරනවා නම් ගඟ වතුර කියන එක එක්ක ගඟ දිගේ පල්ලෙහාට යන්න ඕනේ. එහෙම නැත්නම් යංගිසි තැනක රඳවලා තියාගන්න ඕනේ. මේ ක්‍රම වලින් ගඟ දිගේ යනකොට ගඟ වතුරක් තියෙනවා නම් අපි කරන්නේ හැම වෙලාවෙම උඩ යංගිසි තැනක ජලාශයක් හදලා මේ ටික తాවකාලිකව රඳවා තබා ගැනීමක්. ඒකට තමයි අපි බහුකාර්ය ජලාශ කියලා කියන්නේ. දැන් කොත්මලේ ගත්තොත් එහෙම කොත්මලෙත් එහෙමයි. ජල විදුලි විපරණ නිපදවනවා. ඒ වගේම ඒක ගංග වතුර ආරක්ෂණය සඳහා කරපු වෙල්ලක්. මීට කලින් කොත්මලේ හදන්න කලින් ගම්පොළ ස්ටේෂන් එක වහලගාවට යට වුණා. කොත්මලේ හැදුවේ ඒකයි. කොත්මලේ හැදුවේ ගංග වතුර පාලනය කරන්න. අපිට අවශ්‍යයි ගංග වතුර පාලනය කරන්න නම් තව ඉහළ ජලාශ තව තව තියෙන්න ඕනේ. හැබැයි ඉතින් ඒක පාලනය කරගන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. අපි රාජාංගනේ ජලාශය තියෙනවා ගේටු 32, ගේටු 32 තිබ්බා කියලා ගේටු 32 අරින්නේ නැහැ. මේ පහුගිය ලොකු ගංග වතුරෙදිත් අපි ඇරි ගේට් 26යි. ඒ වගේම ඔබතුමන්ලා දැන් මේ මේ අපේ ජලාශවල විස්තරත් අපිට හැම වෙලාවෙම වෙනවා. දැන් අද ලංකාවේ තියෙන සියලුම ජලාශවල අද දවල් දෙක හමාර වෙනකොට තියෙන ජල මට්ටම මේ මගේ මේකට ඇවිල්ලා තියෙන්නේ දැන්. අපි ඒ තරම් අවධානයෙන් ඉන්නේ. දැන් අද අපි තියෙන සියලුම ප්‍රධාන ජලාශවල මගේ මේ ෆෝන් එකේ දැන් තියෙනවා දවල් දෙක හමාර වෙනකොට තිබුණ ප්‍රමාණය. අපි එච්චර අවධානයෙන් ඉන්නේ මේ ගැන. එතකොට මේ ගංග වතුරක් වර්ෂාවක් නැති වෙලාවේ අපි ගංග වතුරක් වර්ෂාවක් දිනවල අපි මිටත් වඩා ඉතාමත්ම අවදි වෙන අපි බොහෝසෙන් සතුට වෙනවා. දැන් ඔබතුමාට ඒ ලැබෙන දත්ත අනුව මේ ජනතාවට ඒ අවදානම හැඟවීමේ ක්‍රමවේදයක් නැද්ද ඔබතුමාට? අපේ අවදානම හැඟවීමේ ක්‍රමයක් තියෙනවා. අපේ අපි දැන් උදාහරණ විදියට ගත්තොත් එහෙම අපි සාමාන්‍යයෙන් ගේට්වක් අරින්න ඒ වගේ මේ මේ අවස්ථාවේදී ඒ දැනුවත් වීම සිදු වුණාද ඔබතුමා? ඒ දැනුවත් කිරීම කරන්න හැකියාවක් ලැබුණාද ඔබතුමාට දෙපාර්තමේන්තුව මට්ටමින්? දැදුරුවේ සම්බන්ධයෙන්ද? ඔව්. දැදුරුවේ සම්බන්ධයෙන් අපි සුරිපර මහත්තයා උත්තර දෙන්න. මම හිතන්නේ දැන් අපි දැදුරුවේ මේ ක්‍රියාවලිය හොඳටම කතා කළා කියලා මට හිතෙනවා. ඒ වගේම ගරු ඇමතුමා වැලිගොඩ දැමීම සම්බන්ධයෙන් එළු චෝදනා සම්බන්ධයෙන් ඔබතුමා දක්ව ස්ථාවරය අපි ගරු කරනවා. ඒ වගේම අපි ඔබතුමාටත් ඔබතුමාගේ මතයටත් අපි ගරු කරනවා. ඔබතුමාගේ චෝදනාව මෙතුමාලට ඉදිරිපත් කරන්න එපා. අපි ඒක රටට ඉදිරිපත් කරන්නම්. අපි මේ මේක අපි පිළිගත් මාධ්‍ය ආයතනයක් මේ වැඩසටහන් මුළු රටම බලාගෙන ඉන්නවා. ඒතර ඔබතුමාගේ මතය අපි රටට කියන්නම්. ගරු ඇමතුමාගේ ස්ථාවරයටත් ගරු කරනවා. ඔබතුමාගේ මතයටත් අපි ගරු කරනවා. ඒ වගේම මම හිතන්නේ මේ කඩුවෙන් පරිබාහිර තව ගැටලු ගොඩක් මේ ජනතාවට ඇති. අපි දැන් අර එකම කතාවක එල්ලිලා ඉන්නේ නැතුව අපි මෙතනින් එහා ඔබ්බේ තියෙන දේවලුත් කතා කරමු කියලා මම සභාවට ආරාධනා කරනවා. සභාවෙන් අවසරයි. දෙදුරුවේ ගංගාව ගැන දැන් ගොඩක් වෙලා කතා කරා. නමුත් වැදගත් තැනකට ආවේ නැහැ. මොන විදිහකින් හරි දැන් වැලිගොඩ දාලා හරි දෙදුරුව ව්‍යාපෘතිය ඇරලා හරි මහා විනාශයක් සිද්ධ වෙලා තියෙනවා. එහා පැත්තේම මගේ පොල්ගස් 28ක් මේ සැරේ වැටලා තියෙනවා. ඒකෝට මේ ජාතික නිෂ්පාදනයේ කවදාක්වත් මේ යුර ආපහු කවදාවත් භූමිය වෙන්නේ නැහැ. දැන් ගඟ වෙලා. ඉතින් මේ පැත්ත ගොඩක් අඩි 50ක් විතර පහතයි. පිටිපස්සේ සම්පූර්ණ ගොවි ජනපද. මේ ගොවි ජනපද වතුර ගහන්නේ නලලින් ඔලි. මේ වෙනකොට බැහැලා බැලුවොත් පොළවේ තියෙන වතුර අපූර්වට ගඟට පාත් වෙනවා. එතකොට තව මාසයක් විතර යනකොට වගා නඩත්තු කරන්න බෑ, වතුර හිඳෙනවා. ඉතින් මම යෝජනා කරනවා අර මහත්තයා කිව්වාගේ මේ පැත්ත ටිකක් ඉස්සෙන්න ඕන.
අර වැලි ටික මෙහාට ගේනවා නම් ඒක ඊටාම කාලෝචිත වැඩක්. ඒක තමයි වෙන්න ඕන. එතකොට ඒ කතා කරනට අමතරව දැන් යූර දැන් කැඩිලානේ ඊළඟ වතුර ආපු ගමන් මේ මෙතන පොඩි බැම්මක් මහත්වෝ තියෙන්නේ. එහා පැත්ත එන වල එනකොට තේරෙනවා. ඉතින් මේ පැත්තේ ගම් වතුර ගන්නකොට සියලුම පවුල් මේ ගෙදරට තමයි එකතු වෙන්නේ. දැන් මේ ගෙදරට එකතු වෙන්න බැහැනේ. එතකොට මේ පොඩ්ඩ කැඩෙනවා ඊළඟ වතුරේදී පැහැදිලිවම කැඩෙනවා. මේක කැඩුනොත් එහා පැත්තේ පවුල් 100කට වැඩි ගාණක් ජීවත් වෙනවා. එතකොට මේ ආයත විකල්ප ඉඩම් ඉල්ලලා උද්ඝෝෂණය කරන්න වෙනවා. රජයට දෙන්න දිහක් නැහැ. ඒ නිසා මේක කැඩෙන්නේ නැතුව මොකක් හරි විකල්පයක්. මම දැක්ක දැදුර ව්‍යාපෘතිය බලන්න ගියලා මේ ලස්සනට බැම්ම දිගේ මෙහෙම හැඩයට හදලා ලස්සන සිමෙන්ති ගැට අල්ලලා තියෙනවා. එතකොට මේ උර මෙහෙම කෙලින් තිබුණොත් කැඩෙනවා වැඩි. නායක හමුදුර සදාහන් කළා වගේ මේක වැලි තමයි. හැලාගෙන වැටෙනවා කැකුළු හාල් ගෝණිය හැලුවා වගේ හැලාගෙන වැටෙනවා. ඒ නිසා මේක අර බෑවුම් විදිහකට පොඩ්ඩක් හදලා මේකට ඒ වාගේ අර කැට වාගයක් ඇල්ලුවොත් තරමක් වරොත් උදෙයි. මොකද උණ වගාව තුන වගාව ගැන කතා කරන්න බෑ. මොකද අත්දැකීමෙන් ප්‍රාදේශීය ලේකම්තුමිය එතකොට හිටිය සුජීවා පෙරේරා ප්‍රාදේශීය ලේකම්තුමිය එතුමියගේ මැදිහත් වීමෙන් පොළොන්නරුවෙන් පටක රෝපණය කියන අර කොළපාට උණ වර්ගය ගෙනල්ලා උණ පැල 1000ක් මායි අල්ලප ගෙදර අයියායි අපේ නන්දන ග්‍රාමනිලධාරී මහත්මයාගේ මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත් වීමෙන් 1000ක් ලස්සනට හදලා තියෙන හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගහලා තියෙන ෆොටෝ ඔතන ෆොටෝ ඒ ෆොටෝ ගහද්දී එච්චර ලස්සනට තිබුණා. එක වතුරයි උණ පැලත් නැහැ, ඊට මෙහා දිවිච්ච පොලුත් නැහැ, අල්ලපු ඉඩමත් නැහැ, මගේ පොල් ගසුත් නැහැ, එහා පැත්තේ ඉඩමෙත් පොල් ගසු ටිකක් නැහැ. ඉතින් මේ වාගේ කැඩිලා දැන් මේ පොඩි බැම්මක් මේ නියරක් තියෙන්නේ. මේ නියර කැඩුනොත් ගම්මානයක් නැහැ. එහා පැත්තේ දේශයේ ජීවනාලිය ගොවිතැන කෘෂිකාර්මික කටයුතු කෙසෙල් වගාව පලා වගාව වෙළවලු වගාව ඉවරටම ඉවරයි. වෙනදා ගංගොතුර ආවොත් මහත්තු උපරිම දවස් දෙකයි. අපේ අම්මලා කියනවා 1967 වතුර ආවට පස්සේ තමයි 2012 ඔය ලොකු වතුර ආවේ. ඒ කියන්නේ ඔය ඩෑම් එක බැඳයින් පස්සේ තමයි අපට ඔය හානිය වෙන්නේ. අපි පිළිගන්නේ ඔබතුමා කියනවා මේ පැත්තට ගොවි මේවවලට වතුර ඇරලා මේ පැත්ත ගොවි මේ ගොවි කටයුතු කරනවා කියලා. එතකොට මේ පැත්ත ගොවි කටයුතු කරද්දී අපි මොකද කරන්නේ? දැන් අපේ පැත්තට ගොවි තැන් කරන්න වතුර නැහැ. ඒ ඉතින් අපි මොකද කරන්නේ? දැන් අපිට කලින් ආවේ නැහැ. ඔහම ඔය අවුරුද්දට දෙපාරක් ගම් වතුර කිසිම දවසක ඇවිල්ලා නැහැ. 2012 දී අපේ දැදිරුවේ බැම්ම තිබුණේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. අපි තාමත්ම පැහැදිලිව කියන්නේ 2012 ගම් වතුර එන වෙලාවේදී අපේ බැම්ම තිබුණේ නැහැ. ඔව්. ඊට පස්සේ තමයි බැම්ම හැදුවේ. ඒක ආවේ අවුරුදු දැන් අපේ අම්මලා කියනවා අම්මලා ගොඩක් මේකට ඇවිල්ලා තියෙන්නේ. අම්මලා පුංචි කාලේ තමයි පදිංචි වෙලා තියෙන්නේ මේ ගම්වල. ඒ කියන්නේ අර ග්‍රාම මේ මේකක් තියෙනවානේ. දැන් ඉතින් ඉඳන් අපි දන්නවා 47 ගම් වතුර තිබුණා, 57 තිබුණා, 60 ගණන් වල තිබුණා, 78 ගම් වතුර තිබුණා. ඒ අවුරුදු 10න් 10ට එනකක් තමයි ඉස්සර තිබුණේ. දැන් අද වෙනකොට මුළු ලෝකෙම දේශගුණික විපර්යාස කියන මේ මේකෙන් වෙලාගෙන තියෙන්නේ. ලංකාවත් ඒක දැන් අපි අවුරුදු 15ක වගේ ඉඳන් අත්විඳිනවා. අපිටත් ඒ දේශගුණික බලපෑම තියෙනවා. අපිට මුළු ලෝකෙම ගැන නෙමෙයි, අපිට ඔහම වතුරක් තිබුණේ. අපි ඇත්තටම කියනවා, අපි එකහෙලාම කියනවා, අපිට මේ ඩෑම් එකේ බලපෑම තමයි තියෙන්නේ. ඒක අපි කියන්නේ නිසියාකාරව ඇරලා නිසියාකාරව මේ වතුර මේවා කරන්න කියලා. ඒක එකපාරට එහෙ මේ රඳවගෙන ඉඳලා ඇරපුවාම තමයි අපිට ඉස්සර මේ ගේ පේන්නේ නැහැ. මේ ගේ බලන්න අපි ගොඩක් දුර එන්න ඕනේ. ගොඩ ඉඳන් මෙවලට පැනලා ගොඩක් දුර එන්න ඕන. ඒගොල්ලෝ නැන්දලේ ගෙදර එනවා කියලා අපි එහෙම ආවේ. ඔබතුම මේ කලබල වෙන්න එපා. ඇමතුමත් කියන කාරණේ අපි පිළිගන්න ඕනේ. මොකද දැන් ජලාශය නිසා නොවේ කියලා බලධාරීන් විශ්වාස කරන නම් ඒ විශ්වාසයට සාහි පැහැදිලි කිරීමට කරු කරනවා. ඔබතුමයලා ජනතාව හැටියට ඔබතුමයලා පීඩාවට පත් වෙලා තියෙන මිනිස්සු හැටියට සමහරවිට ඔබතුමගේ වගේ ලෝකෙම ප්‍රශ්න අපිට වැඩ නැහැ. මට මගේ ප්‍රශ්නේ වැඩ නැහැ කියලා ඒක හරි. මොකද ප්‍රශ්නෙට මූණ පාපු කෙනාට ඒ ප්‍රශ්නේ ලොකුයි, වේදනාව තියෙනවා. අපි ඒකටත් ගරු කරනවා. දැදුරෝයේ අවට තියෙන බෑවුම ප්‍රදේශය මං හිතන්නේ ඔතේ වල ප්‍රදේශය. ඒ කියන්නේ සෑහෙන ජලකඳකින් යට වෙනවා මේ ප්‍රදේශය. අපිට තියෙන ගැටලුව තමයි මෙම ප්‍රදේශයට වතුර ගලන්නේ වක්‍රාකාරව නිසා අපේ ගෙවල් යට වෙන්න කලින් අපිට යන්න තියෙන එගොඩ වෙන තියෙන මාර්ගය අවිර වෙනවා. මේදි මම කියන්න කැමතියි දැන් අපේ වතුර වැඩි වෙන ප්‍රමාණයක් අපිට කියන්න බෑ කොච්චර ප්‍රමාණයකින් වතුර වේගයෙන් වැඩි වෙයිද කියලා. අපිට ගෙවල් වල තියෙන ඒ බඩු බහිරාදිය උඩට කරලා ගම් එතන යට වෙන වැඩිම වශයෙන් යට වෙන ප්‍රමාණයෙන් එතන එහාට එන්න විදියක් නැහැ. බොඩි දරුවෝ ඉන්නවා ඇවිදින්න බැරි ඇස් පේනදී උදවිය ඉන්නවා. මම යෝජනා ඉල්ලීමක් කරන්නේ ඒ යන්න බැරි ස්ථානයෙන් එගොඩ වෙන්න මොකක් හරි බාලමක් ඕ සුදුසු දෙයක් යන්න කියලා. ඒ කොයි හරියටද කොච්චර දිග ආරියගම ඔතේවල ප්‍රදේශයේ මම හිතන්නේ ග්‍රාමසේක මහත්තයා ඒ ගැන
මීට කලින් ඒ ගැන මේ කට්ටිය ඇවිල්ලා සමීක්ෂණය කරලා තියෙනවා, යෝජනා කරලා තියෙනවා පාලමක්. කොහෙද දැදුරුවේ හරහාද? නෑ 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 නෑ, ඒ බෑවුම හරහා. බෑවුම හරහා කොච්චර දිග පාලමක්ද? මයික්‍රොෆෝනෙට කතා කරන්න. එතෙන්ද සාමාන්‍ය අඩි 60ක 70ක පාලමක් අවශ්‍ය වෙනවා, මේ අඩි 10ක විතර පල්ලට, අඩි 12ක විතර. දිගටම ගන්නවා නම් මම හිතන්නේ මීටර 50කට පැනලා යන්න වෙයි. ඔව්, මිලියන සාමාන්‍යයෙන් මිලියන 25 30 40ක් මේක මිලියන 3කින් 4කින් කරන්න පුළුවන්. ආ, අපි කරලා දෙන්න. අපි හිතුවා ගොඩක් තව යයි කියලා. පොරම මිලියන 5ක් වගේ, මිලියන 5ක් වගේ. හරි, අපි ඒක කරලා දෙන්න. ලොකු බස් යන්නනේ, සාමාන්‍ය වාහනයක් යන්න පුළුවන් විදියට. මම හිතන්නේ සතුටු ඔබේ ප්‍රශ්නෙට පිළිතුරු ලැබුණා. ඒක මන්ත්‍රීතුමා අපට දෙන්න. හරි, අපි ඒක බාර ගන්නවා. අදහස් ඉදිරිපත් කරනවා ওই මහත්මයාත්, ඔබේ අදහස් කෙටියෙන් ඉදිරිපත් කරන්න. උදේ මේ මහත්තයා තමයි මේ විනාශ වෙච්ච ගෙදර හිමිකාරයා. මොකද අපි අපේ පළමු අනාවරණය කරද්දී නිවුස් ෆස්ට් ඔස්සේ එහා ගඟේ මැද ඉඳගෙන අපේ චතුරංගට කිව්වලු අනිවාර්යෙන්ම මේ කොටස ගහගෙන යනවා කියලා. එතකොට ඒ අනාවැකිය හරි ගියා නේද? ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සෙත් ඉතින් මේ මට කියන්න තියෙන්නේ මොන හේතුවකින් වෙනවද වැලිය හරලා වෙනවද ඩෑම් එකේ ඉඳනවා කියලා මට ඒක කියන්න පැහැදිලි නෑ. කොහොම වුණත් මේ අපි අනාතලා ඉන්න ගියක් දොරක් නෑ. පොඩි ගමෙන් සිරුදුර ඇලි ගාලා ගියක් හදාන් තියෙනවා. මට මේනට තාම කිසිම දෙයක් ලැබිලත් නෑ. ගාමලක මහත්තයා එක්කන් එල පෙන්නවා. ඉතින් ඔයගොල්ලෝ ඔක්කොම බල්ලා ගියා අපදායකින් එල් බලුවා. ඒක එහෙමයි. දැන් මම කියන්නේ අනිවාර්යයෙන්ම මේක දැන් තව ඉදිරියට මේක විනාශ වෙනවා. අනිවාර්යයෙන්ම මේ ඉවුර හදලා මේ දෙන්න නැත්නම් ඉදිරියට මේක විනාශලා යනවා කියලා තමයි මට ඉල්ලීමක් කරන්න වෙන්නේ. දිසබත්තුමා, මෙතුමට මේ අපිට මේ නිවාස හානියට යමක් කරන්න හැකියාවක් ඔබ මාගේ ලක්ෂ 25 ගණන් අපි අමාත්‍ය මණ්ඩල තීරණයක් ගත්තා. ලක්ෂ 25 දක්වා අපි නිවාස වන්දි ගෙවනවා. ඒක නිසා තමුන්නාංශගේ නිවසට වන්දි අනිවාර්යෙන් දිසබත්තුමා ඒක සාධාරණ තක්සේරුවක් කරලා මේකේ සීලම මේ තක්සේරුව මේ කරලා අපි යවනවා. දැන් යවලා තියෙනවා. මේ ඒ තක්සේරුව අනුව වන්දිය ලැබෙනවා. ගරු අමාත්‍යමනේ, ඇත්තටම මම හිතන්නේ ජනතාවගේ දැනුවත් වීම පොඩ්ඩක් අඩුවෙන් තමයි තියෙන්නේ දෙපාර්තමේන්තුව මේ අවස්ථාවේදී අපි ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්. මම හිතන්නේ මේක හොඳ අවස්ථාවක් එක්ක අපිට මේ ජනතාවට දැනුම් දෙන්න. මොකද මම ඇත්තට මගින් පටන් ගත්තේ දෙපාර්තමේන්තුව විදිහට මේක ඇත්තටම විද්‍යාත්මකව අධ්‍යනයක් කළ යුතුයි. ඒක දෙපාර්තමේන්තුව මීට වඩා අවුරුදු ගණනාවකදී තීරණය කළා. දේශගුණික අවබලපෑම අවම කිරීමේ ව්‍යාප්තිය යටතේ මේ ප්‍රදේශයට බලපාන දැදුරුවේ සහ මාවේ සම්බන්ධයෙන් නිසි විද්‍යාත්මක අධ්‍යයනයක් ආරම්භ කරන්න සූදානම් කරලා තියෙනවා. ඒක තමයි අපේ කවදද සූදානම් කරන්නේ ඉංජිනේරුතුමා? ඒක ඒක දැන් කෙරීගෙන යනවා. ඒක දැන් ආරම්භ වෙලා තියෙන්නේ. ඒ ව්‍යාපෘතිය මේ මේ කිසිම දෙයකට පෙර ඉදි වෙච්ච දෙයක්. ඊට පස්සේ මම පොඩි මේක සාරාංශගත කරන්නම්. මේක වෙන්න ප්‍රධානතම හේතු දෙකක් තියෙනවා. පළවෙනි හේතුව තමයි මේ දීර්ඝ කාලයක් තුල වැනි ඉවත් කරපු නිසා ගම්පතුල පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. ඒක පළවෙනි කාරණය. දෙවෙනි කාරණේ තමයි දේශගුණික විපර්යාසවල උපරිමයකට මේ 2010න් පසුව මේක ළඟා වෙලා තියෙනවා. මම හිතන්නේ මෙතන දත්ත පරීක්ෂා කරන්න පුළුවන් කවුරු හරි පුද්ගලයෝ ඉන්නවා නම් 2010න් පස්සේ ලංකාවේ බලන්න වර්ෂාපතනය. දැන් මෙතන ඇත්තටම ඉන්න හුඟක් ජනතාව දන්නේ දැදුරුවේ හින්දා Tamanට වෙන හානිය. නමුත් මේ ප්‍රදේශයේ බාර ඉංජිනේරුවෝ විදිහට සහ අපේ දිසාපත්තු මහසා අපේ අධ්‍යක්ෂතුමාලා සීල් දෙනා දන්නවා. මාඔය සම්බන්ධයෙන්ුත් මේහා සමානම කාර්යයක් තියෙනවා. මෙතන දිගින් දිගටම මේ ජනතාවගේ මතයක් තියෙනවා මේ දැදුරුවේ කියන ජලාශයේ නිසා තමයි අපිට මේසා හානියක් වෙන්නේ කියලා. නමුත් මාඔයේ කිසිම ජලාශයක් ඉදි කරලා නැහැ. නමුත් මාඔයේ මූදිර වැටෙන සින්දාත්‍රිය කියන ප්‍රදේශයේ බලපුවහම මීට වඩා දැඩි හානියක් වෙලා තියෙනවා. ඒකෙන්ද මේ යූරු කාදනයට ප්‍රධානතම හේතුව අවසාන 2010න් පසුව එන දේශගුණික උපරිමයන් එක්ස්ට්‍රීම්ස් කියන එක තමයි කියන්නේ. ඒ කියන්නේ නියඟය කියනක උපරිමයක් එන්නේ. සහ ගම් වතුර කියනක උපරිමයක්. ඊටාම අඩු කාලයක් තුළ විශාල වර්ෂාවක්. මම උදාහරණ විදිහට පැහැදිලි කරන්න නැත්තම් හැමෝම හිතන්නේ මෙතන දැදුරුවේ හින්දා මේ ප්‍රශ්නේ තියෙනවා කියලා. නමුත් අපි දෙපාර්තමේන්තුව විතර එක විද්‍යාත්මකව පැහැදිලි කරොත් මම උදාහරණයක් කියන්නම්. රාජාංගනේ ජලාශය. මේ පාර රාජාංගනේ ජලාශයේ ඉතාල විශාල ජල ප්‍රමාණයක් හින්දා පුත්තලමේ අපේම නීලබම්බ කියන ප්‍රදේශයේ යට වුණා. නමුත් ඒක සඳහා ගඟෙන් අපිට ආවේ තප්පරයට ගණාඩි 14,000ක් විතර වෙන. කලාවෙන් අපිට ලැබිලා තිබ්බේ තප්පරයට ගණාඩි 14,000ක්. නමුත් වැවෙන් නිදහස් කරලා තිබ්බ තප්පරයට ගණාඩි 60,000ක්. එතකොට මේ සියලුම ජලය වර්ෂාව නිසා එක ජලාශයට එකතු වෙච්ච ජලය. ඒක තමයි අර මාර්ගෙන් යන්නේ. ඒ වගේම තමයි මෙතන වෙන්නේ. මෙතන වෙන ප්‍රධානතම දේ තමයි දැදුරුවෙන් අපි නිදහස් කරන ජලයට අමතරව මේ ප්‍රදේශයට වහින විශාල වර්ෂාව නිසා ඇති වෙන ජලය. මම ඒක මේ ප්‍රදේශයේ කට්ටියට උදාහරණයක් විදිහට පැහැදිලි කරන්නම්. කරවිට වැවේ
වාං වතුර. මොකද කරවිට වැවට ප්‍රධාන විදිහට යෝදලෙන් තමයි ජලය එන්නේ. මේ 2015 ගම් වතුරේදී අපි යෝදල හරහා කරවිට වැවට එන ජලය සම්පූර්ණයෙන් නැවැත්තුවා. නමුත් දවස් ගාණක් යනකම් ඒකේ පිටවානෙන් ජලය පිට වුණා. ඒක දිසාපතිතුමා සහ මේ සීලුම නිලධාරීන් දන්නවා. එතකොට ඒකට දැදුරේ හෝ කොළමුණේ හරස් කළා තමයි අපි යෝදලෙන් ජලය ලබා ගන්නෙ. ඒ ජලය ලබා ගැනීම නෙමේ මේ ප්‍රදේශයට වහින වැස්ස. ඒක නිසා මේ ඇත්තටම මේක සඳහා අපි දෙපාර්තමේන්තු විදිහට සහ රජයේ විදිහට විසඳුම් අපි යෝජනා කරලා තිනවා. මේකට විද්‍යාත්මක විසඳුම් කියලා කිව්වහම මේක සම්බන්ධයෙන් හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වෙනම කමිටුවක් පිහිටවලා තිනවා. දැදුරුගොයේ මේ වෙන හානිය අවම කරගන්නේ කොහොමද කියලා අපි ඒකේ මං හිතන්නේ මේ දැන් සති දෙකකට පමණ පෙරත් මං හිතන්නේ මෙතනියත් හිටියා. ගියේ සතියෙත් අපි ආව මේකට අපිට කෙටි විසඳුම් නැහැ කියන. ක්ෂණික විසඳුම් දෙන්න බෑ. ඊගාව ගම් උතරදී අනිවාර්යෙන් අපි පිළිගන්නවා කෙටි විසඳුම් මේකට අර පැලස්තර ගහලා හරියන්නේ නැහැ කියන එක අපි දන්නවා. විසඳුමක් කැමති තුන. නමුත් ඉදිරි ගම් උතරට ප්‍රථම මේ යම් වැඩපටන් ගන්න කොහෙද කියන එක තමුන්නාංශගේ හැකියාව අපිට අවශ්‍ය දේවල් ලබා දෙන්න පුළුවන් නේද? ඔව්. අපි දැන් මම දන්නවා නීලබැම්මෙත් අපි ඔබ ඔක්කොම ගියා මහ දැවැන්ත හානියක් වෙලා තියෙනවා. අක්කර දහස් ගාණක් වැලි පිරලා තියෙනවා. ඇලවල් කැඩිලා අපි ෂණික විසඳුම් දුන්නා ඒ ස්ථානේ. ඒ වගේ මෙතනත් අපිට ෂණික විසඳුම් දෙන්න පුළුවන් කාරණා කීපයක් මම කිව්වා. දැන් ඔය ජනතාවගෙන් යෝජනා වෙච්ච පස්සිවත් කිරීම අරම ඒ අවශ්‍ය මැෂින් අපි දෙන්නම් කොහොමද වැඩ කරන්නේ කියන මේ සියලුම දේස අපි ඇත්තටම සාකච්ඡා කරලා තින්නේ. දැන්ට අපි ඇස්තමේන්තුත් හදාගෙන යනවා. මොකද සති දෙකකට ඉස්සෙල්ලා පහලාවත ප්‍රාදේශීය ලේකම්කාරයදී අපි මේකම සාකච්ඡා කරුවා. අපි මේ විසඳුම මම හිතන්නේ මෙතන හිටපු ඇත්තටම කට්ටිය කතා කරලා ඉවරනේ මේ විසඳුම තමයි අපි මේ පුද්ගලයන්ටත් දුන්නේ. නෑ මේ මෙහෙමයි. දැන් ඇස්තමේන්තු හදනකම් අපිට වැඩ පටන් ගන්න පුළුවන් මැෂින් තියෙනවා, තෙල් තියෙනවා. ඒක අපිට කවද්ද ඉංජිනේරුතුමා වැඩ පටන් ගන්න පුළුවන්? එමෙතුමා හන්නේ තේ ප්‍රශ්නෙම. ඒ කියන්නේ දැන් දෙසැම්බර් ගම් වතුර එන නිසා නැත්තම් අපිට ඊළඟ ගම් වැද්ද කරන්න වෙයි යන්නේ. මන්ට පොඩි සහනයක් අපිට ලබා දෙන්න පුළුවන් නම් ලොකු ජනතා විශ්වාසයක් ගොඩනගෙනවානේ. අපිට සති දෙකකින් විතර, සතියකින් දෙකකින්. සර් මේකේ තව එක කාරණයක් ඇත්තටම අපි කියන්න ඕනේ. දැන් අපි මේ තියෙන පස් ටික එහා පැත්තේ ඉඳලා මේක මේ සමතලා කරන එක හොඳ යෝජනාවක් තමයි. නමුත් මේ අර අපේ ගොවි මහතුරු කිව්වා වගේ මේ තියෙන වැලි කන්ද මෙතනින් අයින් කෙරුවා කියලා ඊගවට ආපහු වැලි කන්දක් එනවා. ඒක නිසා අපි වැලි තුනී කරන්න පෙර අපි අර ලී වලින් මේ වැටි දාන්න ඕනේ. එතකොට තමයි ඒක රැඳෙන්නේ. එතකොට කිලෝමීටර් දෙකෙන් දෙකට මේ වගේ වැටි දාලා කුඩා මට්ටමේ වැටි දැම්මොත් තමයි අපි මේ තුනී කරන එක පවතින්නේ. නැත්තම් අපි විශාල මුදලක් රජයේ මුදල් වැයදම් කරලා මේක දාලි ඉවරලා ඒත් එක්කලා ගම් වතුර આવුවොත් ওই ටික ආපහු මූදේ. ඒක නිසා අපි ගොවීන්ටත් කිව්වේ අපි අර එහෙම වැටි ගොඩක් දාන එක දීර්ඝකාලීන වැඩක් නේ. ඒ කියන්නේ අපිට එකපාරටම ඔය වැටි ටික ඔක්කොම දාන්න බැරි වෙයිනේ නේද? කෙටි කාල මල් එකක් තුමාට දෙන්න. අපි මේ මේ වාරි මාර්ග අමාත්‍යාංශයේ විදිහටත් අපිට දීර්ඝකාලීන විසඳුම් විදිහට අපිට මේ වෙලාවේදී ලොකු වැඩක් කරන්න බෑ. ඒක අපිට මේ ඊළඟ ගම් වතුරට කලින් මුකුත් කරන්න බෑ. ඊළඟ අවුරුද්දට කලින් අපිට ওই තියෙන වැලි අර දෙසැම්බර් ගම් වතුර. Sorry. ඊළඟ ගම් වතුරට කලින් ඔය එතන පාලම ළඟ තියෙනවා කිව්ව මැද තිබුණු කඳු ඒත් එක්කම යංගිති ප්‍රමාණයට ඔය තියෙන ටික තුනී කරන්න පුළුවන්. ඊට පස්සේ දීර්ඝකාලීන විසඳුමක් කරනවා නම් අපි ඒකට වෙනම ප්‍රතිපාදන ලබාගෙන කරන්න ඕනේ. අපිට විශේෂයෙන් කරන්න පුළුවන් අපි දෙසැම්බර් නොවැම්බර් වෙනකොට අපි ඉදිරියට එන වර්ෂාව ගැන කලුණු විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිත් බල්ල පුළුවන් තරම් අවම මට්ටමක දැදුරේ තියාගෙන එන ජලය හැකිතාක් දුරට ඒ ජලාශයේ රඳවා ගැනීමෙන් අපි මෙහාට එන ජලය අඩු කරගන්න උත්සාහ කරනවා. ඒ වගේම අපේ ස්වයංනාශ කරපු යෝජනාවත් ඉංජිනේරු මහත්තයා කියන මේ වැටි බඳින එක අපි ඊළඟ අවුරුද්ද අයවැයට ඉදිරිපත් කළා. ඒකටත් මුදල් ලබා ගන්න අපි කටයුතු කරනවා. අමතුම අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා නේද කෙටි කාලීන විසඳුමක් විදිහට මේ වැලි තුනී කිරීමේ කටයුතු ඉදිරියේදී සිද්ධ වෙයි කියලා. ඔව් අමතුතුමාට අවස්ථාව දෙනවා. අපි සනිටුහන් අවසානයේ සනිටුහන් කරන්නයි හදන්නේ. ද තවත් ගම්මැද්දකට මම සහභාගී වුණු විවිධ අවස්ථාවල ගම්මැද මෙවැනි සං වැඩසටහන් වලට මම සිරසායතනේ ආරාධනෙන් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ හැම එකම අපි සාර්ථක ප්‍රතිඵල ලබාගෙන තියෙනවා. ඒ වගේම අද ගම්මැද්දෙනුත් අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාවට ඒ ජනතාවගෙන් යම්කිසි කොටසකට වෙච්ච ස්වභාවික ව්‍යසනයකින් ඒ ජනතාවට දී හැකි යම් සැනසිලිදායක වචනයක් හරි අද ලබා ගන්න පුළුවන් වුණා කියලා. ඒට මැදිහත් වුණේ වෙන කවුරුත් නෙමෙයි, මේ රටේ මාධ්‍ය මහා පතාක යෝධයෙක් ලෙස කටයුතු කරන සිරස මාධ්‍ය ආයතනයේ ඒ මාධ්‍ය ආයතනයේ නිලධාරි මා සමග ඇවිල්ලා සාකච්ඡා කරා. ඔබතුමා ඇතුළු ඒ නිලධාරි මහත්වරු කතා කරලා මේ යෝජනා කර අපි නිතරම රජය ජනතාව අතරට ජනතාවගේ ප්‍රශ්නවලට මැදිහත් වෙන්නත්
ඒවට ඇහුම්කන් දෙන්නත් ඒවට විසඳුම් දෙන්නත් ඒ වගේම නොදිය හැකි විසඳුම් වලට අනාගතයේදී විසඳුම් සොයන්නත් අපි සූදානම් කියන එක විශේෂයෙන්ම මේ අවස්ථාවේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් ඒ වගේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයාත් අපේ අමාත්‍ය මණ්ඩලයත් මේ ජනතා ගැටලු සම්බන්ධයෙන් අපි සූදානම් ජනතාවට දිය හැකි උපරිම කැපවීම උපරිම සහාය සහ උපරිම විසඳුම් ලබා දෙන්න සූදානම් කියන එක මතක් කරමින් නැවත වතාවක් සිරසා ආයතනයට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරමින් මම නිහඬ වෙනවා බොහොම ස්තුතියි බොහොම ස්තුතියි ඇමතිතුමනි පාර්ලිමේන්තු මන්ත්‍රීතුමනි ශාන්ත සිසිරා බේසේකර ඇමතිතුමනි ඔබට ස්තුතියි RMW රත්නායක අමාත්‍යංශලි කමතුමනි ඔබටත් ස්තුතියි චන්දිකා ඇතුගල අධ්‍යක්ෂතුමිය සුධර්ම ඇලකන්ද ව්‍යාපෘති අධ්‍යක්ෂතුමා NHM චිත්‍රානන්ද මහත්මයා දිස්ත්‍රික් ලේකම්තුමා DMAK දිසානායක මහත්මයා ප්‍රාදේශීය ලේකම්තුමා TP අල්විස් අතිරේක වාරිමාර්ග අධ්‍යක්ෂතුමා සුනිල් පෙරේරා මහත්මයා ත්‍රේසිංහ මහත්මයා ඔබ සියලු දෙනාටම බිහිවෙන්න ස්තුතියි හිමේෂ් උමාය මං හිතන්නේ හැම හමුවීමකම සමු ගැනීමක් තියෙනවා හැබැයි ඒ සමු ගැනීම ඇතුලේ තවත් හමුවීමක් තියෙනවා ඒක තමයි ගම්මැද වැඩසටහනේ ස්වරූපයේ ස්වභාවය ඒ නිසා ප්‍රවෘත්ති වාර්තාකරණයෙන් ඔබට නිවුස් වෙස්ට් ගම්මැද අපි තවදුරටත් මේ ගැන විමර්ශනාත්මකව ඉන්නවා මේ ගැන විමසිල්ලෙන් ඉන්නවා මේ ජනතා වේදිකාව තවදුරටත් අපි ඉදිරියට අරගෙන යන්නට සූදානම් බව මතක් කරනවා බොහොම ස්තුතියි මේ සත්ක්‍රියාව සාර්ථක කරගන්නට දායකත්ව ලබා දුණු මේ නිලධාරී මණ්ඩලයට අමාත්‍යතුමන් ප්‍රමුඛ නිලධාරී මණ්ඩලයට සහ ඔබ සියලුම දෙනාට අපි විශ්වාස කරනවා මායා අපිට යම් කිසි අස්වැසිල්ලක් මේ ගම්මැද්ද ඔස්සේ ඔබට ලබා දෙන්නට හැකියාවක් ලැබුණු බව බොහොම ස්තුතියි අපි ඊළඟ ගම්මැද්දේදී හමු වෙමු සුබ රාත්‍රියක්